හැමෝම වෙන වැඩ කරන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න විශේෂයෙන්ම අවධානය තිබ්බොත් මේක අවබෝධ වෙනවා මම ඔයාලට මේ පාඩමට නෝට් එකක් හදලා තියෙනවා ඒක නිසා වෙන වැඩ කරන්න එපා නෝට් ලියන්න අනම්මනම් මුකුත් නැහැ අහගෙන ඉන්න ඕන හරිනේ හරි අපි යම් පාඩම අද අපේ පාඩම මම 12 වෙනි පාඩම තෝරගත්ත ඔයාලට කරන්න. මම අනුපිළිවෙලටම මේ කොහොමද පෙළපොතේ පාඩම් කරන්න පුතේ. පෙළපොතේ පාඩම් අනුපිළිවෙලක් තිබ්බ කියලා ඒක ඇති දෙයක් නෑ. ඒගොල්ලෝ එකට ඒගොල්ලන්ට ඕනි දෙදේ පෙළපොතේ පාඩම් ටික ඇතුළත් කරලා තියෙන්නේ. නැත්නම් ඒක අනුපිළිවෙලින් යන්න ඕනේ අර ගණිතය වගේ එහෙම එකක් නෑ. ඒක නිසා මේ ඒක ගැන කල්පනා කරන්න එපා. නැත්නම් ඒකත් හිතනා ඉන්න පුළුවන්. ඔන්න අද අපි කරන්නේ 12 වෙනි පාඩම. සනසුම ගෙන එන ඉවසීම නේද සනසුම සැහැල්ලුව අරගෙන එන ඉවසීම කොහොමද මෙන්න මේ ඉවසීම ඔයාට සැහැල්ලුව සනසීම අරගෙන එන්නේ මෙන්න මේ පිළිබඳව තමයි අද අපි ඉගෙන ගන්න මේ ඉවසීම නිසා ඔයා කොහොමද සනසීමටපත් වෙන්නේ මේ පිළිබඳව අපි ටිකක් බුදු දහමත් එකතු කරගෙන ඉගෙන ගමු කොච්චර ප්‍රායෝගිකව වැදගත් දෙයක්ද මේ ඉවසීම කියන්නේ දෙය කියලා අපිට මේක අවසාන වෙනකොට හොඳට තේරුම් යයි. ඉවසීම ඉතාම වැදගත් කාරණාවක් ජීවිතේදී මෙලොව වශයෙන් උත් පරලොව වශයෙන් උත් බොහොම සාර්ථක කෙනෙක් වෙන්න ඔයාලට ඉවසීම කියන එක අනිවාර්ය වැදගත් කාරණාවක්. බෞද්ධ අය විදිහට බෞද්ධ දරුවෝ විදිහට තව තවත් බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ධර්මය මේ විදිහට අපි අධ්‍යයනය කර කර මේ හොඳ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. මේ කවිය ඔයාලා අහලා ඇති නේද? මේ කවිය අපි අහලා තියෙන කවියක්. ඉවසන ධනා රූපු යුදයට ජය කොඩිය මහමෙර උසුලනා මිහි කතටත් වැඩිය. ලෝ සැම දෙනාගෙන් ඔහු උතුමෙකි වැඩිය. යලි එසුදනා සැපසේ සුරපුර වැඩිය. ඉවසීම නැමැති ගුණාංගේ වූ කලී මහ පොළොව උසුලන මහා මේරු පර්වතයටත් වඩා සතුරු සේනාවක් සමග යුදවල ජයගත්තටත් වඩා අගනා දෙයක් බව තමයි මේ කවියෙන් පැහැදිලි කරන්නේ මේ මහා මේරු පර්වතයේ උහුලාගෙන ඉන්න මේ මහ පොළොවටත් වඩා මහා මේරු පර්වතයේ උහුලාගෙන ඉන්නවටත් වඩා එහෙම නැත්නම් මේ සතුරු ආක්‍රමණයක් පරාජය කරලා ලබා ගන්න ජයග්‍රහණයටත් වඩා උතුම් වූ ජයග්‍රහණයක් තමයි ඉවසීම කියන එක තමා සතුව තියෙන එක. ඉවසීම ඒ තරම්ම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ තරම්ම වටින දෙයක්. ඒකයි මේ කවියෙන් ඔයාලට පැහැදිලි කරන්නේ. පුතේ මහා මංගල සූත්‍රය කියලා අපි සූත්‍රයක් අහලා තියෙනවානේ. මේතරම් අපි විවිධ සූත්‍ර දේශනා ගැන අහනවා. විවිධ බණ කතා අපි කියවනවා නේද? අපි සූත්‍රවලින් උදාහරණ හොයාගන්නවා. ඔන්න ඔය වගේ එකක් තමයි දැන් අපි කතා කරන්නේ මහා මංගල සූත්‍රය. පුතේ මේක ටිකක් විශේෂ සූත්‍රයක්. සක්දිවිදුගේ මගේ පෙන්වීමෙන් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා මංගල සූත්‍රය දේශනා කරේ. මේව දේශනාවට හේතු වුණේ මංගල කරුණු මොනවද කියලා තමයි ඇහුවේ. එතකොට ඒකට පිළිතුරු වශයෙන් තමයි මේ මහා මංගල සූත්‍රය දේශනා කරේ. මේ මංගල කාරණා මොනවද? ලෝකෙ මොකද්ද යහපත? අයහපත මොකද්ද? හොඳ දේ මොකද්ද? නරක දේ මොකද්ද? මොකද්ද යහපත් පහස? අයහපත් වෙනදේ මොනවද යතරින් කියලා මේ මේ ඇති වෙච්ච මේ ප්‍රශ්න වලට පිළිතුරු විදිහට තමයි මේ මංගල සූත්‍රය දේශනා කරන්නේ. මෙන්න මේ විදිහට මිනිස්සු අතර දෙවි මිනිසුන් අතර ඇති වෙච්ච සංවාදයට තමයි පුතේ කියන්නේ මංගල කෝලහලය කියලා. එතකොට බලන්න මේ ප්‍රශ්නෙට උත්තර හොය හොයා දෙවිවරු සක්වලක් සක්වලක් ගානේ ඇවිදවිද දෙවිවරු දෙවිවරු මුණ ගෙහි ගෙහි කතා කර කර උත්තර අහා යද්දී සක්දෙවුදු කියන්නේ සහස්ස සක්ක ප්‍රශ්න 1000කටම පිළිතුරු එකවර වැටහෙන නුවණක් තියෙන කෙනෙක් සක්‍ර දෙවිඳුරා කියන්නේ දෙදෙව් ලොවට අධිපති. ඉතින් ඒ තරම් මහා බල පරාක්‍රමයක් පින් අධික කෙනෙක්. නමුත් ඔහුට වැටහුණෙත් නැහැ මොනවද මේ මංගල කාරණා. ඔහු ඒ දිව්‍ය පුත්‍රයා යොමු කරා බුදුරජාණන් වහන්සේට. ඕම් එතකොට බුදු හිමියන්ගෙන් තමයි හරිම උත්තරේ ලැබුණේ ලෝක යහපත්ම දේවල් මොනවද? මංගල කාරණා 38ක් පිළිබඳව බුද්ධ දේශනාවේ දක්වන මේ මංගල සූත්‍රයේ
මංගල කාරණා 38ක් දක්වනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය 38 කියනකොට අනේ තව තියෙනවා. තව 10ක් විතර තියෙනවා. මේ මොනවද මේ තව තියෙන්න දෙපැ. එහෙම හිතෙනවා නම් පුතේ පළවෙනියටම කියන්න ඕනේ ඔබ බෞද්ධයෙක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඥානය පිළිබඳව ඔබට විශ්වාසයක් නැහැ. ඉස්සෙල්ලාම ඒ වගේ මුල තැන ඉඳන් ප්‍රාථමික තැන ඉඳන් ඔයා බෞද්ධයෙක් වෙන්න පටන් ගන්න ඕනේ. එහෙනම් ඔන්න අපි දන්නවා අපිට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි අචල විශ්වාසයක් තියෙනවා. මේ දේවල් අපි ඉගෙන ගන්න එක තුලිනු ඒක තව තුනටත් අපි වර්ධනය කරවාගෙන තමයි ඉගෙන ගන්නේ. හරි. දැන් ඔන්න මේ මංගල සූත්‍රේ මේ මහා මංගල සූත්‍රයේ ඉවසීම පිළිබඳව දක්වලා. ඉවසීම මංගල කාරණාව කියලා පැහැදිලි කරනවා. කන්තිජ සෝච්චස්සත සමනංජ දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. කන්ති ශාන්ති යන වචන වලින් ඉවසීමේ ගුණය හඳුන්වනවා. මෙහි වචනාර්ථයෙන් දැක්කේ උහුලගෙන ඉන්නවා දරාගෙන ඉන්නවා කියන එක. අපි ගොඩක් දේවල් අපි කියන මම දරාගත්තම විඳ දරා ගන්නවා ඔය වගේ වචන අපි කියන්නේ. ආන් ඒකට තමයි ඉවසීම කියලා කියන්නේ. එසේ දරා සිටිනවා කියන්නේ අපි මොකක් හරි දරාගෙන ඉන්නවා කියන්නේ අම්පිසි බරක් නේ. නිකන් සරල දෙයක් අපිට දරාගෙන ඉන්න ඕන නැහැ. පුළුන් වගේ දෙයක් අපි දරාගෙන ඉන්නේ නැහැ නේ. බර දෙයක් තමයි අපි දරාගෙන ඉන්නේ. ඒ වගේ තමයි පුතේ මිනිස් හිත තුලක් මේ වගේ විවිධ බර දේවල් හට ගන්නවා. දුක් දුම්නස් මේ දේවල් අපේ හිතට හරි බරයි. දුක වේදනා වැඩි වැඩියෙන් වැඩියෙන් දැනෙන්න දැනෙන්න ඒ බර වැඩි වෙනවා. ඉතින් මේ විදිහට දුක් පීඩාව අසහන ආදී දේවල් මේ බර කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේවා මේ හට ගන්න මූල බීජය තමයි පුතේ කෝපය, තරහව, වෛරය නේද? ওই විවිධ නම් වලින් හඳුන්වන්නේ අපේ හිත බර කරවන දේවල් ඇති කරන්නේ අන්නේ යාර තමයි. තරහ ගන්න එක, ද්වේෂය අකුසල මූලයක්. එතකොට මේ ද්වේෂය නිසා මොනතරම් නරක දේවල් අපේ ජීවිතේට එකතු වෙනවද? හිත සංසුන් නැහැ නේ. දැන් අපි කතා කරන්නේ කොහොමද හිත සංසුන් කරගන්නේ? එතකොට මේ තරහව, වෛරය නිසා අපේ හිත හරි බරයි. අන්න ඒ දේවල් නැති කරගෙන මේ කෝපය නැමැති බර දරා ගැනීමේ ශක්තිය තමයි ඉවසීම. එතකොට මේ කෝපය කියන එක තවදුරටත් වර්ධනය කරගන්න දෙයක් එහෙම නෙමෙයි ඉවසීම කියන්නේ. කෝපය කියන එක කොහොමද ක්‍රමෙන් ක්‍රමෙන් ප්‍රහීණය කරන්නේ? එහෙම නැත්නම් යටපත් කරගෙන කොහොමද තමන් තුළ අර ඉවසීම කියන ගුණාංගය වර්ධනය කරගන්නේ කියන එක තමයි මෙතනදී අපි වැදගත් කමින් සලකන්න ඕනේ. එතකොට මෙතනදී මහා මංගල සූත්‍රය පැහැදිලිව කියලා තියෙනවා ඉවසීම කියන්නේ මංගල කාරණාවක්. අන්‍යයන් ඔබට ආක්‍රෝෂ පරිභව කරන විට, මන වඳිනකොට, නිඳා අපහාස කරන විට, කරපු නැති දේවල් කරා, කරපු දේවල් කරේ නැහැ නේද? ඔය විදියට කොච්චර නිඳා අපහාස මිනිස්සු විඳිනවද? ඔබටත් වෙලා තියෙනවා. අපි දන්නේ නැති වුණාට සමහර අය මෙහෙමයි මෙහෙමයි, ඔය ළමයා මෙහෙමයි කියන දේ අහන්නේ නැහැ නේද? දන්නේත් නැහැ ඔයා ගැන. සමහර මිනිස්සු ඒ විදිහට අපිට අපහාස කරනවා. ඒ මිනිස්සුන්ගේ ස්වභාවය. විවිධ තර්ජන කරනවා නේද? බැන වැදීන් තියෙනවා. ඒ දේවල් වලින් අපිට කායික සමහර අය අපිට ඒ කරන හිංසා වලින් අපිට කායිකව රිදෙනවා. සමහරව අපිට පහර දෙනවා, රිදවනවා. එතකොට අපේ කයට ඒ වේදනාව දැනෙනවා. ඒ විතරක් නෙමෙයි අර බනින කෑ ගහන දේවල් වලින් අපේ හිත වේදනාවට පත් වෙනවා. එතකොට අපිට මානසික වේග දැනෙන්න ගන්නවා. ඒ හිංසාව අපිට දැනෙනවා. මේ හිංසා කරන විට, මේ කායික හා මානසික අපිට හිංසා කරන විට ඒ සියල්ල විඳ දරාගෙන, ඒ සියල්ලම විඳ දරාගෙන ඒ සඳහා විරුද්ධ ප්‍රතික්‍රියා නොකොට මට මෙහෙම කරානම් මං හිතපන් ඔබට හොඳ වැඩක් කරන්න. මිනිස්සු එහෙමයිනේ, මම පෙරලා දෙයක් කරනවා කියලා හිතනවා. දැන් මම සද්ද නැතුව ඉන්න මගේ වෙලාව ආවම, මගේ චාන්ස් එක ආවම මං හොඳ වැඩක් කරන්න හිතන්නේ නැද්ද? සමහරු කියනවා කොකාට වාරය නම් තිත්තට දෙවාරයනේ. ඔහොම කියනවා. ඇයි ඒ? එයාලා ඒ පාලනේ වෙන්නේ අර එහෙම වාක්‍ය කියන්නේ කොච්චර තරහක් ඇති කරගෙනද හිතේ? මම දෙන්නම් වැඩේ, මම දෙන්නම්, මට වෙලා වෙනකම් මං ඉන්නේ කියලා තමයි කියන්නේ. දැන් ඕවා කියනවා කියන්නේ, ඕවා ඔය විදිහට එලි දක්වනවා කියන්නේ ඒ පුද්ගලයා වෛරී සහගත සිතුවිලි ගොඩක් එක්ක සටන් කරන කෙනෙක්. යාට ගැලවෙන්න බෑ පුතේ. මේ මායයා මේ ලෝකේ මවලා තියෙන්නේ ඔයාට මේ ලේසියෙන් ගිහින් අර බුදුහාමුදුර පැහැදිලි කරපු මාර්ගයෙන් නිවන් දකින්න නෙවෙයි. ඕවා පටලවල තියෙන්නේ ලෝකේ ඒ වගේ. ඒක මායයාගේ ලෝකේ. එතකොට වාඩි තන පුළුවන් එකපාරක් දෙපාරක් ටීචර් සමාව දෙන්න පුළුවන්. ටීචර් කියන්නේ මේ ගහන කොට ඉවසන්නද? බලින කොට ඉවසන්නද? හැබැයි පුතේ බුදුහාමුදුරුවෝ මේ මම නෙමෙයි මේවා කියන්නේ.
බුදුරජාණන් වහන්සේ ඔයාගේ භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ තමයි කියන්නේ. උන්වහන්සේ පැහැදිලිවම කියනවා යමෙක් කොයිතරම් ඔයාට අපකීතුකම් කරා ඔයාගේ අතපය හතර අඟි කපලා දැම්මත් ඔයාව මැරුවත් ඉවසන්න වෛර කරන්න එපා. මේ කුතේ ඒක අපිට හිතන්නවත් අමාරුයි. මේ ධර්මයේ ගැඹුරුයි. ප්‍රඥාවන්තයාගේ ධර්ම කියන්නේ අන්නේ ඒකයි. අපි නොහිතන තරම් සියුම් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. ඒක හරියට පැහැදිලි කරගත්ත කෙනා තමන්ගේ ජීවිතය තුළ මේ ගුණධර්ම වඩවා ගන්න. ඒ තුලින් මෙලවත් එයා සාර්ථක කෙනෙක් වෙලා පරලොවත් දිනනවාමයි. ඉතින් බුදු කෙනෙක් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම දකින. එතකොට මේ අපිට මේවා මේ කියන්නේ මේ අපිව බය කරගන්නද? ඈ මේ මිනිස්සු ටික හිර කරගන්න ඕනි. මගේ ආගමට එන කට්ටිය හිර කරලා තියාගන්න ඕනි කියලා හිතලාද මේ බුදුහාමුදුරුව අපිට මේවා කිව්වේ? නැහැ නැහැ නැහැ. ඔබට බොහෝම උපකාර පිණිස තමයි මේවා පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාකවත් මේ ධර්මය අවශ්‍යම මේ විදිහට කරන්න ඕනි. මෙහෙමම කරන්න ඕනි. එහෙම කියලා නීති පනවල නැහැ. ඔබට බොහොම ප්‍රඥාවන්තව ඇවිල්ලා විමසලා බලලා අපි ධර්මයේ ගුණ කතා කරනවා නේද? ඒහි පස්සිකෝ ඒව බලව නේද? මේක සාන්දෘෂ්ටිකයි. ඇවිල්ලා අපිට මේකේ ප්‍රතිඵල ඒ මොහොතේම ලබන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි ධර්මයේ ගුණ අඳුරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුන මේ දක්වන ඉවසීමේ වැදගත්කමත් ඒ වගේම ඉතාම ප්‍රබල වැදගත්කමක් තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ මේක මෙච්චරම කිව්වේ කියන්නේ නැහැ නේ පුතේ මේක වැදගත් නැති දෙයක් නะ. එතකොට අපි හිතන්න ඕනේ දැන් අලුතෙන් හිතන්න ඕනේ. මේ වෙනකන් අපිට ඉවසීමක් නැහැ. ඇත්ත පොඩි දෙයක් වුණා නිකන් යන්තම් ළඟින් යනකොට පොඩ්ඩක් ගැවුණත් ඇති සමහර අයට. පස්සෙන් ගිහිල්ලා ගන්නවා නේ. ඕන් දැන් නංගි මල්ලි දුවගෙන යනවා ඔයා ඉන්න තැන. කොළ වැඩක් කරගෙන ඉන්නේ. අතේ වදිනවා. මොකද වෙන්නේ? පෑනින් ලියන්නේ ගැද වෙනවා. නතර වෙනවද? අනේ කමන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ කියලා හිතලා මකනවාද? එහෙම අයත් ඉන්න පුළුවන්. ඒ නංගි මල්ලි හින්දා. නැත්තම් නේද? යාළුවෙක් කරාන හිතලා නේද කරේ? ඉන්නවක දෙන්නම් කියලා ආන් යාළු පොතෙත් අඳිනවා. එහෙම නැත්නම් එයාට එකක් ගහන්න. එහෙම බෑ. ඉවසීම කියන්නේ පුතේ අපිට මොන වගේ ප්‍රශ්නයක් ආවත් ඒක කායිකව වේවා මානසිකව වේවා මොන ප්‍රශ්නයක් ආවත් අපි ඒවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැතුව මම දෙන්නම් වැඩේ කියලා අර යන්නේ නැතුව ඒවා පිළිබඳව එයා කරගත්තේ එයා ගිනියයි. මේ ලෝකේ කර්ම කර්ම ඵලය ගැන කරොත් කරපු දෙයට ප්‍රතිඵල තියෙනවා. වපුරන දේ තමයි නෙලාගන්නේ. මේ විදියට වා ප්‍රඥාවන්තව හිතුවොත් මධ්‍යස්ථව හිටියොත් පුතේ අන්න ඒකට තමයි ඉවසීම කියලා කියන්නේ. හරි නේද? මේ ඉවසීමේ පුතේ අවස්ථා දෙකක් තියෙනවා. යමෙක් තමන්ට නිලය, ධනය, ඒ කියන්නේ පරිවාර සම්පත, ඒ කියන්නේ පිරිස. නිල, ධනය, මේ පිරිස සම්පත්. මිනිස්සු ඉන්නවා කියන්නේ, යාර නම් මිනිස්සු ඉන්නවා ගොඩක්. යාර ලොකු කණ්ඩායමක් ඉන්නවා. අන්න එහෙම පරිවාර සම්පත් ආදී බලයන් තියෙද්දි තමන්ට වඩා දුබලයාගේ ගැහැට ඉවසයි නම් ඒ තමයි ශ්‍රේෂ්ඨ ඉවසීම. ඒ කියන්නේ දැන් හොඳට නිලතල තියෙන බලය තියෙන මිනිස්සු ඉන්න උසස් තැනක ඉන්න කෙනෙක් තමන්ට වඩා බොහොම පල්ලෙහා තැනක ඉන්න දුබල කෙනෙක් ඊට වඩා ඒ සම්පත් අඩු කෙනෙක්ගේ කරන කරදර ඉවසගෙන ඉන්නව නම් ආන් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. සමහරු බලවතුකගේ ගර්ජන තර්ජන ඉවසන්නේ තමන්ගේ දුබලතාවේ නැති දෙරිකමින්. සමහර අය ඉන්න ඕන දැන් හොඳ මේ ඉහළ තැනක කෙනෙක් ඕන හිතන්නක ආයතනයක කියලා. ආයතනයේ ප්‍රධානිය මොකක් හරි දෙයකට වරද්දක් වෙනලා ටිකක් සැලෙන් කියනවා. මොකද ආයතනයක් ටිකක් පරිපාලනය කරනකොට සමහර ගති ලක්ෂණ මේ නායකයාගේ තුල තියෙනවා පරිපාලනයේ. ඉතින් ඔන්න අර පල්ලෙහා ඉන්න සේවකයා කියනවා හිතනවා දෙන්නම් වැඩේ. ආයතනයේ විතරනේ කලමනාකරු. ඊට අහන් කලමනාකරු නෙවෙයි නේද? අද දෙන්නම් මම ප්ලෑන් කරන වැඩක් කියලා ඕම් ඕම හිතනවා. ඔයා ඔය වගේ වෛරයේ වපුරන ටෙලිනාටි ඕනි තරම් බලනවා නේද? එතකොට වාර පැහැදිලිව පේනවා මේ මිනිස්සු මේ පොඩි දෙයක් අර පලිගන්නේ හැංගිලා ඉඳලා එයාට අරයත් එක්ක මූණට මූණ දෙයක් කතා කරන්න බෑ. මේ ඒකට ඇයි මට එහෙම කරන්න කියලා අහන්නවත් බෑ. ඒ තරම් දුර්වලයි නේද? ඒ තරම් නැති පෙරිකම අර ඒ තියෙන පක්ෂපාතීකම් මේ කාරණා නිසා තමයි එයා පස්සේ පලිගන්නේ. හැබැයි පුතේ අර එහෙම ඉවසගෙන පස්සේ පරිගන්න කෙනාගේ ඉවසීමට වඩා අනේ යා එයත් එක්ක කළු ගලේ ඔළුව ගහගන්න බෑ. ඕන් සමහර ප්‍රශ්න වුණාම කියනවා ඔය පාඩු ඉන්න ඔය කළු ගලේ ඔළුව ගහගන්න යන්න එපා. ඔය මිනිසුත් එක්ක අපිට හැප්පෙන්න බෑ. ඒකින්ද ඉවසනා ඉන්න. සමහර වෙලාවට සමහර ප්‍රශ්න ඒ නිසා යටපත් වෙලා යන අවස්ථා තියෙනවා. ඒ අරයත් එක්ක හැප්පෙන්න බෑ. අරයට තියෙන බලය වැඩි. ආන් ඒ නිසා දුර්වලයි ඉවසගෙන ඉන්න. ඒ ඉවසීම එච්චර ශ්‍රේෂ්ඨ නැහැ. හැබැයි බලය තියෙන, ධනය තියෙන, පිරිස ඉන්න,
මේ හැමදේම තියෙන කෙනා එයාට වඩා පල්ලෙහා කෙනෙක්ගේ තියෙන කරදර ඉවසගෙන ඉන්නවා නම් අන්න ඒක තමයි ශ්‍රේෂ්ඨම ඉවසීම. සාමාන්‍ය ලෝකේ මේව අඳුර ගන්න හරිය අමාරු. ධනය නිලය බලය තියෙන අය මොන තරම් නේද ඉහළ තැන්වලදී ඉන්නේ අනිත් මිනිස්සු යට කරගෙන පාගගෙන පෙරලගෙන යන්නේ නේද? ඉතින් මේ වගේ යහපත් දේවල් ධර්මයේ පැහැදිලි කරාට මේවා මිනිස්සු තුල නැහැ. ඒකට හේතුව තමයි පුතේ අපි ඉපදිලා ඉන්නේ බුදුරජාන් වහන්සේ ඉපදිලා අවුරුදු 2500කට පස්සේ. ඉතින් අපි ගොඩක් පින් කරපු අය නම් බුද්ධ කාලේ ඉපදිලා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම මේ ධර්මය අහලා මේ වෙනකොට මේ ලෝක ධාතුවේ සම්පූර්ණයෙන් එළියට ගිහින් අපිට ලැබිලා තියෙන පින අනුව තමයි අපි ඉපදිලා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ සමාජය දැන් පිරිහෙමින් යන කාලේ. මේ බුදුරජාන් වහන්සේගේ මේ දේශනා මේ ධර්මය බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන් වැඩ ඉන්න මේ බුද්ධෝත්පාද කාලයක් අපි ගත කරන්නේ. එතකොට මේ ධර්මයේ තියෙන මේ මනා කොට අපිට ජීවිතේට එකතු කරගන්න පුළුවන් දේවල් අපි අතහැර ගියොත් අපිට යහපතක් වෙන එක බොහොම අඩුයි පුතේ. දැන් අපි හිතන අපි පින් කරනවා ටීචර්. ටීචර් ඉවසන්නේ කොට හරියන්නේ නැහැ. මට ගැහුවොත් මං ගහනවා. සමහර අය ඉන්නවා පන්තියේදී ඔන්න ඉවරයක් නැති සමහර ළමයි ගහනවා. එතකොට ගෙදර ගිහින් කිව්වම සමහර වැඩිහිටියෝ ඉන්නවා ආ උඹට ගහනවා නම් ගහපන්. ඔහොම කියනවනේ. හැබැයි පුතේ එහෙම කියන එක බොහොම අඥාන වැඩක්. කවුරු හරි කෙනෙක් එහෙම අවවාද දෙනවා නම් ඒක පිළිගන්න එකත් එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හිංසාවක් කරපු පමණින් පෙරලා අපි හිංසාවක් කරන එක සාධාරණ නැහැ. ඔබ නරක කෙනෙක් ගන්නට වඩා එයා නරකයිනේ. එතකොට ඔයත් නරක කෙනෙක් වෙනවා නේද? එයාගේ මට්ටමටම ඔයත්පත් වෙනවා. ඔයා යාට සමාව දෙන්න ඕනි. යා ගාවට ගිහින් කියන්න ඕනි මට නිතරම මෙහෙම කරදර කරන්න එපා. මං ඔයාට කොච්චර කැමතිද? අපි හොඳ යාළුවෝ වෙමු. නේද? අපි දෙන්න රණ්ඩු වෙන එක නවත්තමු. පුතේ ආන් එහෙම සාධාරණ ක්‍රමයකට බොහොම සමගි සම්පන්නව සමාජයේ ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනි. තරහ අරගෙන කේන්ති අරගෙන නේද? අපිට රිදෙන වේදනාව දැනෙන දේවල් නිසා අපි පෙරලා මට මෙහෙම කරයි මට මෙහෙම කරන්න කිය කී අපි යත් එක්ක වෛර කර කර කෝප කර කර ප්‍රශ්න ඇති කරගන්න ගියොත් පුතේ ඔබට මේ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන මේ වටිනා දේවල් නැති වෙලා යනවා මගහැරිලා යනවා මොකද එහෙම තරහෙන් ඉන්න වෙලාවක හදිස්සියේවත් ඔබගේ අවශ්‍ය ඉවර වුණා මොකද වෙන්නේ මොකද ඔබ දන්නවා කුඩා අයත් නැරෙනවා සාමාන්‍ය වයසට ආපු අයත් මැරෙනවා තරුණ අයත් මැරෙනවා මැදි වයසේ අයත් මැරෙනවා වයසට ගිහිල්ලා මැරෙනවා එතකොට මරණය කියන එක මේ කවර වයස් සීමාවක කෙනෙකුට උනත් පොදු දෙයක් එතකොට අපි බොහොම කල්පනාවෙන් තමයි ජීවිතේ තීරණ තීන්දුව ගන්න ඕනේ අපිට බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ අද එයිමරු පින් කරගන්නේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ නේද මේව පුතේ අපි අපේ ජීවිතේට ප්‍රඥාවන්තව එකතු කරගන්න ඕනේ මේවා මේ කිව්වට කරන්න බැරි දේවල් වගේ හිතන කෙනාට අපායට යන ලෑස්ති වෙලා ඔන්න මේව කර කරම ඉන්න පුළුවන් නේද? ඊජ කිව්වට මම නම් සමාව දෙන්නේ නැහැ ඊජ මට ගැහුවොත් මං ගහනවා. හැබැයි පුතේ මං ඉගන්නලා තියෙන සමහර පාඩම් වලදී විහිළුවට බොරු කියලා പ്രേත ලෝකවල නිර්වස්ත්‍ර විපදිලා අනන්ත දුක් විඳපු මිනිස්සු ඉන්නවා. මේ විහිළුවට කියපු බොරුවකට එක බොරුවකට ආත්ම සිය දහස් ගාණක් ඒක විපාක විඳින්න වෙනවා. ඒක නිසා බොබොම කල්පනාවේ කෙනෙකුට තරහ ගිහින් තමාට බණින විටේ ඉවසන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම ගුණය. ඉවසීමෙන්මයි අනිත් කෙනාව පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. අපි අතර කිසිම බලයක් නැති දුබල කෙනෙක් ඉන්නවා. ඔහුට කිසිම දෙයක් කර කියා ගන්න බැහැ. ඔහු කොහොමත් ඉවසනවා. ඒ ඉවසන්නේ බාරට කරගන්න දෙයක් නැති හින්දා. නමුත් කෙනෙක් බලවත් වෙ ඉඳගෙන අනිත් කෙනාගේ නිিন্দা අපහාස ඇනුම් බැනුම් ඉවසනවා නම් එයයි උතුම්ම යහපත වන්නේ. උතුම්ම ඉවසීම වෙන්නේ. බලවත්ම කෙනාට මොකක්ද කරන්න බැරි නේද ඕන දෙයක් කරගන්න පුළුවන් එයාට නමුත් ඒ වගේ ප්‍රශ්නයකදී ඔහු ඉවසනවා නම් ඒ උතුම් වෙන්නේ නැද්ද නේද බලය ධනෙ උගස්කම සියල්ල තියෙද්දී දුබලයෙකුගේ වචන ඉවසනවා නම් ඒක උතුම්ම ඉවසීමක් පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං මේකත් මංගල සූත්‍රයමයි තියෙන්නේ ලෝක ධාතුවේ ජීවත් වෙන මිනිසාට ජීවිතයේදී නිന്ദා අපහාස අපවාද මේ වගේ දේවල් සියලු අගෞරව තත්ත්වයන් විඳින්නට ලැබෙනවා හේතුවක් ඇතුව හරි නැතුව සමහර මිනිසුන්ට බොරුවට කෑ ගහලා වයින්න සමහර අපි ඕනි තරම් දකිනවා මේ ඊයේ පෙරේද රූපවාහිනී කිසියම් ප්‍රෝත්සියක් විකාශන වුණා ඒකට කිසිම අදාළතාවක් නැති අයට සමාජයක් එකතු වෙලා අපහාස කරගෙන ගියා
ඉතින් පුතේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ ආත්මෙදී කරපු අකුසල් නෙමෙයි. පෙර ආත්මවල කිසිම වැරද්දක් නොකරපු අයට නිරපරාදේ අපහාස කර කර ගිහිල්ලා. එතකොට අපිට එහෙම දෙයක් මේ ආත්මෙදී වෙනවා නම් අනේ ටීචර් අපි කිසි වැරද්දක් කරේ නැහැ. මං කිසි වැරද්දක් කරන්නේ නැතු මට මේක උනේ. ඕමෝ මිනිස්සු කියනවා මෙලෝ වැරද්දක් නැතු මට මේක උනේ. මේ කතාවෙන්න හොඳ නැහැ. මේකට නම් හොඳ වැඩක් කරන්න ඕනේ. මේ නිර්දෝෂී කෙනෙකුට මෙහෙම කරේ. සමාජ අනිත්‍යයක් කියනවා ඕ ඕ නිර්දෝෂී කෙනෙකුට වැරද්දක් කළා නම් දෙන්න එපා නිදහස. ඔයත් මොනව හරි පෙරලා කරන්න. දැන් ඒක හරිද? දැන් අලුත් කර්මයක් හදා ගන්න අය. නේද? එයාගේ පරණ කර්මයක් තමයි මොකද ඔයා හිතන්න එපා අපි මේ කවුරුත් එක පාටම මේ ආත්මය තමයි අපේ පළවෙනි ආත්මික. බුදුහාමුදුරුව මේ සංසාරයේ අතිශය දීර්ඝ එකක්. ඒ කියන්නේ ඔබේත් මගේත් සසර කොයිතරම් දිගද? අපි කොයිතරම් සසර ආත්ම ගානක් ගෙවාගෙන ආවද කියලා බුදු ඇසටවත් හරියට සංඛ්‍යාවක් විශ්ය කරගන්න බෑ කිව්වා. ඒ කියන්නේ හරි මේ මනුස්ස ආත්ම ඉපදෙන කෙනෙක් මීට පෙර ආත්ම 1000ක් ඉපදිලා තියෙනවා. මනුස්ස ආත්ම දැන් ඉන්න කෙනා මැරුණට පස්සේ තව ආත්ම 100 ඉපදෙන්නේ කියලා කියන්නේ බුදු කෙනෙකුටවත් බෑ පුතේ. බුදුහාමුදුරුවෝ කියනවා ඒක කියන්න බැරි තරම් අචින්ත්‍යයි. ඒක ඉවරයක් නෑ අසීමිතයි. ඒ අගේ. එතකොට මේ සංසාරේ ඒ තරම් දීර්ඝ එකක්. එතකොට අපි මේ පොඩි පොඩි දේවල් වලට අපි මේ පෙර කරපු කර්ම කොච්චර තියෙන නැද්ද? මේ පෙර කරපු කර්මයක් අපිට මේ ආත්මෙදී අහේතුකව පරිසම් දුන්නොත් අපි ඒකෙන් අලුත් කර්මයක් ආ මම දෙන්නම් වැඩේ කියලා ගියොත් ඔන්න අලුත් එකක්. ඒක ඔයාලට තව විපාකයක් විදිහට එන දෙයක්. එතකොට පුතේ ඔබ දක්ෂ වෙන්න ඕනි, ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕනි. මේ අවස්ථාවේදී හරි මම නොකරපු දෙයකට මට වැරදි දොස් අහන්න උනා. කමන්නේ. මම හිත හදා ගන්නවා. මම එයාට සමාව දෙනවා. ඒක යාගේ වැරද්ද. ඒකේ ඒ වැරද්ද යා කරපු පව යා ගිනියනවා. මං ඒක දන්නවා කියලා ඔයා හිතින් හිතන්න ඕනේ. ඒක ඔයාට හිතන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. මොකද බුදුදහම ඉගෙන ගැනීම කියන්නේ ගිහින් ඉස්කෝලේ තියෙන විභාගෙද උත්තර ටිකක් ලියලා ලකුණු 100ක් ගන්න එක නෙමෙයි පුතේ. මේක ඊට වඩා බරපතල තත්ත්වයක්. මේක හරියටම ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන නොගන්න නිසා තමයි මේ සමාජයේ මේ තරම් පිරිහීමකට පත් වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හේතුකව හෝ අහේතුකව යම් කිසි අපහාසයක් උපහාසයක් සමාජයෙන් විඳිනකොට ඒ වගේ අවස්ථාවක නොසැලී නොකිපි අකම්පිත කම්පාවට පත් වෙන්න එපා. අශෝකං විරජං කේම ශෝකී වෙන්න එපා. කම්පාවට පත් වෙන්නේ නැතුව ඉන්න එක තමයි මංගල කාරණා. මේ ඉවසීම කොච්චර වටිනවද? උදේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේට අනන්ත අප්‍රමාණ අපහාස කරපු අය හිටියා. මේ බුදු කෙනෙක් ලෞතුරා බුදු කෙනෙක්ගේ කොයිතරම් ගෞරවයක් තියෙනවද? මේ බුදුරජාණන් වහන්සේගේ රූපය ජීවමානවම පෙනිපෙනි උන්වහන්සේගේ බණ දහම් ඇහි ඇහි උන්වහන්සේ සමීපයේම හිටපු දේවදත්ත හාමුදුරුවෝ අපි හැමෝම දන්නා නේද? බලන්න වෛරය මොන තරම් දුර අරන් ඇවිල්ලාද නේද? කච්චපුට කියන අර ආත්මික වෙළඳ ආත්මික ඉපදිලා අර කදාවල විකුණපු මතක ඇති ඔය කතාව. ඉතින් ඔන්න ඔය ආත්මීතං ඔය රන් තලියක් ලබා ගන්න බැරි වෙච්ච තැන ඉඳන් වෛරය පරන්න පටන් ගත්තා. අවසානයේදී බුදු වෙන ආත්මෙත් ඉපදිලා කරේ හතුරු කම්මයි. හාඩ දෙයකින් විපත වුණේ. වෛර කරපු කෙනාට තමයි විපත වෙන්නේ. වෛර කරන්නේ නැතුව ඒක අකම්පිතව දරාගෙන ඉන්නවා නම් කෝප නොවි ඉන්නවා නම් වෛරී නොවි ඉන්න කෙනා පුතේ ජයග්‍රහණය කරනවා. වෛර කර කර පලිගන්න කෙනා අපායටම තමයි ඇදලා යන්නේ. ඒක අපිට දේවදත්ත හාමුදුරන්ගේ කතාවෙන් හොඳටම පැහැදිලි නේද? බලන්න මේ චින්චි මානවිකාව. මෑත් ඒ වගේ පුතේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට 62ක් මිත්‍යා දෘෂ්ටීන් තිබ්බ කියන ಭಾರತේ. ඒ කියන්නේ 62ක්. මිත්‍යා ආගම් 62ක්. එතකොට මේ අතර තමයි බුදුදහම ඉපදෙන්නේ. එතකොට මොන තරම් විරුද්ධවාදීන් එකතු වෙන්නේ නැද්ද? ඒක සාමාන්‍ය දෙයක්. ලෝකේ කොච්චර හොඳ දේවල් තිබ්බත් විරුද්ධවාදීන් මේ මත වටේ ගොඩ නැගි නැගි ඒකට ප්‍රශ්න ඇති කරන එක සාමාන්‍ය දෙයක්. එතකොට මේ චින්චි මානවිකාව කියන කාන්තාව වෙනත් ආගමක කෙනෙක්. ඇය මේ මිත්‍යා ආගමක කෙනෙක්. ඔන්න දැන් යාලා කියනවා අපිට දැන් ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිසට විතරයි මිනිස්සු දැන් සත්කාර කරන්නේ. මේක හරියන්නේ නැත්නම් කක්කරු ගුලක් කටවන්න ඕනි කියලා ඔන්න දැන් කතා වෙලා ඔන්න දැන් මෙයා හොඳට ඇඳ පැළඳුම් ඇඳගෙන හරිම ලස්සනට සුවඳ විලවුන් ගල්වගෙන මල් මාල දාගෙන දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයට යනවා. හවසට මිනිස්සු දැන් හවස පන්සලේ ඉඳලා ඕම් ගෙදර යනවා. හවසට තමයි යන්නේ. ඔව් පුතේ.
हवस तमाय देंगे उन्हें आने याना कोटे तो मिनी सोना कोहे दे आने मैं याना मैं पांसल ते याना के लिए याना ओह मोम की बताओ सागी गिंग दे मिनी सोहना उदय ना मिनी सो पांसल उदय आप वो याना दे पांसल ने पीटे वे ने कोटे ऐतुले दे आना माँ एलियट ने दे ऐतुले दे आती है एलियट ने भी दिया हैसे लेना यार ये पांसल इना ने वे ये ने यार वे ने तने की ना यार पेन ना नो मिनी सुनते मिनी सुन करा वाट ना मिनी सोहना कोहे दे मैं यान मांगे ने दिया हो यार लड़ो कर मम्मो कर दे मांगे ने दिया हो यार लड़ क्या ना उन्नो ए विधि डे सतीश ऐहन ने तो बोलते सतीश ठीक है मामन जॉइंट में मोनाद करे पुत्र दोस्त से पार्ट में कराने अगर इन्द्र है ना मान नोट का देना मैं पार्ट में निकल ले इसी पार्ट में को आला टमारू एक अपने में अरे नहीं था हरी ये तो बोलता है देंगे उन्हें चिंचे मानव का उधर मैं विधि रे गिहिंग गिहिंग एक का दावसा उत्तर ओम हरि मुद्रजान हंसे दमसा देशना करने में क्या ने धर्मे देशना करने धर्म मांडे पे इंद्र के नींद कर रहा धर्मे देशना करने में नींद पड़े पुत्र मैं चिंची मानवी खावा मैं दारा मिटिया कुसे गैटर का हागे ना मैं पीरी सात तरह देना ऐवी लकी ना ओबे वेतने टे वेला मैं धर्मे देशना कर करे ना මේ මගේ දරුවට හැම මට වෙන දෙයක් ගැන කල්පනා කරේ නැද්ද මට දැන් මේට අදාළ දේවල් ඈස්ති කරගන්න ඕනේ මේ දරුවා ලැබෙන්න ආසන්නයි මොකද කරන්නේ කියලා ඔන්න ඔය විදිහට මහා අපහාසාත්මක විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අර පිරිස ඉදිරි විමසනවා රැස්ව ඉන්න මිනිස්සු පෘථග්ජනයි අපි වගේ අපිට එකපාරට මේ දෙයක් කියමු කොහොම අපි කල්පනා වෙනවනේ එහෙම දෙයක් වුණොත් අපේ දැන් මේ ජීවිතේදී අපි උනත් අනේ ඇත්තද කියලා හිතන කෙනෙක් වෙන්න පුළුවන් ඒකට හේතුව අපි තාම මාර්ගඵල ලබලා නැහැ පෘථග්ජන මිනිස්සු එතකොට අන්න එතන ඒ වගේ ඇති රේ මිනිස්සු කලබල වුණා ඊට පස්සේ පුතේ බුදුහාමුදුරුවෝ මහත්ද කිව්වේ ඒ වෙලාවේදී කිව්වා නැගණිය ඔබ කී කතාවේ සත්‍යතාවය දන්නේ ඔබත් මමත් විතරයි ඒ කිව්වත් එක්කම පුතේ ඇගේ කුසේ ගැට ගහලා තියාගෙන හිටු පරදර මිගේ බිමට කඩන් වහිනවා බලන්න බුදු කෙනෙකුගේ ඉවසීම මෙච්චර උතුම් මනුෂ්‍ය රත්නයකට මේ තරම් අපහාසයක් කරන්න ඇයිද හිත් පහල වෙච්ච හැටි ඇගේ කරුමේ කොච්චරක්ද නේද महापौकार මොනවද මේ කරන්නේ කියලා වහ වහ පිරිසත් එක්ක අල්ලගෙන යාට තඩි බාලා නේද? එයාව ගැට ගහලා එයාව පොලිසියකට අල්ලගෙන ගිහින් දීලා මහ ලොකු ගෝරියා ලොකු ප්‍රශ්න ගොඩක් තරහ ගොඩක් නේද? හැබැයි බුදුහාමුදුරුව එක දෙයක්වත් කරේ නැහැ. එක වචනයක් කිව්වේ එක බොහොම කාරුණිකව. බොහොම කාරුණිකවයි කිව්වේ ඔබ තමයි ඔබයි මමයි විතරයි ඔය කියන කතාව ඇත්තත් කියලා දාන්න. නැගණිය කියලා ආමන්ත්‍රණය කරේ. අපිට එහෙමනම් වරදක් කරපු කෙනෙකුට එච්චර ප්‍රිය වචනයෙන් කතා කරගන්න පුළුවන් නේද? නේද? ඉතින් පුතේ මේ හැම දෙයක් තුළින්ම අපි ජීවිතේට බොහෝ දේවල් එකතු කරගන්න ඕනේ. ඉවසීමේ කොයිතරම් වටිනාකමක් තියෙනවද? පුති සුන්දරී පරිබ්‍රාජිකාවත් ඒ වගේ. ඔන්න ඔය විදිහටම මේ නිගණ්ඨයෝ ඇය බොහොම ලස්සන කෙනෙක්. නිගණ්ඨය ඇය යොදා ගන්නවා ඒගොල්ලන්ගේ මේ කූට උපක්‍රමයෙන්. මොකද බුදුහාමුදුරන්ට අපහාස කිරීම තුළින් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මිනිස්සු ඒගොල්ලන්ට වැඩි ලාභ සත්කාර කරන්නේ. ඔන්න දැන් එහෙම හිතලා මේ සුන්දරීව දැන් ලස්සනට අඳලා කරව හැන්දෑවරුවේ හිට මෙහෙට ඔය විහාරේ පැත්තට යනවා උදේ එනවා ඔය විදිහේ කාරණාවක් සිද්ධ කරා ඊට පස්සේ ටික දවසක් යනකොට මෑයෝ මැරුවා මේගොල්ලෝ අල්ලගෙන මරලා අර බුදුහාමුදුරු වැඩ හිටපු විහාරයේ පිටිපස්සේ තිබ්බ මේ ඉවතලන මල් දාන අර කුණු වලේ කියන්නේ මල් ඉවත් කරන ස්ථානේ අපි දන්නවා මල් පූජා කරාම
प्रचार राजपुरुष पांसल पटेम मलगोडर मिनिया हमुना එතකොට මිනිස්සු කිසිම දෙයක් හිතන්නේ පතන්න නැතුව බුදුහාමුදුරන්ට ඇතුළු මහා සංඝරත්නයට මහා ගොඩක් අපහාස කරන්න පටන් ගත්තා. පහවදා වුණ දැන් පිණුසිඟා වඩින්න ගියා. කවුරුත් දානි දුන්නේ නැහැ. මොම බලන් ඉඳලා බනිනවා බනිනවා. අපෙන් මේ නිකන් දානි කාලා දැන් ওই විදිහට තමයි ඉතින් බනින්නේ නැත්තේ නේද? මොකද මේ යහපත් දේවල් කියලා බැන්නනේ නේ නෙවෙයිනේ. ඉතින් ওই විදිහට අපහාස කර කර මහා සංඝරත්නයට දවස් දෙකක්ම බැන්නා. ඊට පස්සේ තුන්වෙනි දවසේ බුදුහාමුදුරු ගාතාවක් පැහැදිලි කරලා කිව්වා. මේ බණින් අයට මේ ගාතාව කියන අපි වරදක් කරලා නැහැ නේද අභූත චෝදනා කරන අය නිරාගාමී වෙනවා කියන එක තමයි ගාතාවේ අර්ථය. එතකොට මේක කිව්වට පස්සේ මිනිස්සු ටික කල්පනා කරන්න ගත්තා මේක අභූත චෝදනාවක් කියන්නේ මේක නෑ කරපු නැති දෙයක් කියලා කියන්නේ. එතකොට අපි වැරද්දක්ද කරන්නේ මිනිස්සු තව හිතන්න ගත්තා. මොකද පුතේ බුදු කෙනෙකුට අපහාස කරන අයට නම් පුතේ ඒ කර්මය අනිවාර්යෙන් පරිසම් දෙනවා නේද? එයාලට ඒකට මහ දුක් විපාක ලැබෙන ඉතින් බුදුහාමුදුරෝ කාර්මික කෙනෙක් මේක නවත්තන්න හරි මේක පැහැදිලි කරන්න හරි ඕන නිසා ඒ විදිහේ ගාතාවක් යාලට හෙන්න කිව්වා. දැන් ඔන්න ටික දවසක් යනකොට මේ කාරණාව එහෙම එහෙම යටපත් වෙලා යනවා. නමුත් ආනන්ද හාමුදුරුවෝ කියන අපි මේක අතහැරලා යන්න. මේ ප්‍රදේශය අතහැරලා වෙන ප්‍රදේශයකට යන්න. මේ බැනුම් අහා ඉන්න බෑ. මොකද ආනන්ද හාමුදුරුවෝ එතකොට රහත් වෙලා නැහැ. ආනන්ද හාමුදුරුවෝ රහත් භාවයට පත් වෙන්නේ බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයෙන් පස්සේ. ඉතින් අර ආනන්ද හාමුදුරුවෝ කැමති නැහැ මේ විදිහේ බැනුම් අහා ඉන්න. එතකොට අපිට පැහැදිලි අපි වගේ නේ අපි හිතන විදිය තමයි අත් හිතලා උන්වහන්සේ හිතලා දිනේ වෙලාවේ. පෙර බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද අපි මෙතනින් ගිහින් ජීවිතනත් ඔය විදිය ප්‍රශ්නේ අපි එතනින් තව තැනකට යන. ඔය විදියට කියනවා. මේ දඹදිව විශාල එකක්. ඉතින් අපිට තැන් තැන් වලට ඇවිදින් ජීවිත. ඉතින් ඕක පුතේ ඒක පුතේ නුවණක් කාර්යය කරන දෙයක් නෙවෙයි අපිටත් පැහැදිලි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක නුවණ ඇති දෙයක් නෙවෙයි අපි ඉවසමු. ඉවසීමෙන් අපිට යහපතම උදා වෙනවා. අන්නේ කිව්වා වගේ පුතේ බුදු කෙනෙකුට අපහාස කරන්න බෑ දින හතකට වැඩි. ඒක සාමාන්‍ය ස්වභාවයක්මයි. එතකොට බුදුරජාණන් වහන්සේට අපහාස කරපු මිනිස්සු පැහැදිලි කරගත් අවසානයේදී රාජපුරුෂයන්ට මේක දැනගන්න ලැබුණ මේක සැලසුම් කරලා කරපු දෙයක් කියලා. ඒ කරවපු අය ලවාම ගම වටේම ඇවිදමින් මේක බුදුරජාණන් වහන්සේ සම්බන්ධ නැති දෙයක්. මේක අපි උමනාවෙන් උන්වහන්සේට අපහාස කරන්න කරපු දෙයක් එකේ කියා කියව කියව ඇවිදින්න කියලා රාජ නියෝගයක් ලැබුණේ වැරදි කරපු අය. දැක්ක නේද? ඉතින් බලන්න ඒ අවස්ථාවේ දිවසුවේ නැත්නම් බුදුහාමුදුරු ඉවසන්නේ බෑ බෑ මේක කරන්න බෑ මගේ සාසනය විනාශ වෙනවා කියලා අර මහා සංඝ රත්නයත් අරගෙන වෙන කොහෙට හරි ගියා නම් මොකද වෙන්නේ අර වැරද්ද නොකරත් වැරදි කාර්යය වෙනවා ඉවසීම කොච්චර වටිනාකමක් වුණාද එතන නේද ඒ වගේම තමයි පුතේ මාගන්ධිය මාගන්ධිය කියන්නේ තාම රූපවත් කාන්තාව මාගන්ධියගේ තාත්තා ඇයව යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේට විවාහ වෙන්න ඉතින් ඔහුගේ තියෙන නොදන්නාකම වෙන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේෙහිදී පැහැදිලි කරනවා මම විතරාගේ කෙනෙක්. ඒ කියන්නේ රාගය දුරු කරපු කෙනෙක්. මං කෙලස් දුරු කරපු කෙනෙක්. ඉතින් මට මේ වගේ අසූචි සහිත ශරීරයකට කිසිම කැමැත්තක් එන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ මිනිස් ශරීරය උපමා කරන්නේ අසූචි කුරෝප කලයකට. මේ ඇතුලේ අපේ තියෙන්නේ මොනවත් වටිනාකම දේවල් නෙවෙයි නේද? බොහොම දැන් හිතන්න කානුවකට ඇපල් ගෙඩියක් ගන්නොත් කානුවේ යහපැත්තට ගියන් ඇපල් ගෙඩිය ඒ විදිහටම ගන්න පුළුවන්. හැබැයි ඔයා ඇපල් ගෙඩියක් කාලා ඒක බහිෂ්ඨාවේ වෙන්නේ නැහැ ඇපල් ගෙඩියක් විදිහට. නේද? ඒක බොහොම නරක ස්වභාවයෙන්, බොහොම දුර්ගන්ධ ස්වභාවයෙන් තමයි ඔයා බහිෂ්ඨාවේ කරන්නේ. ඇසිකිලියට යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරන්නේ මේ විදිහට. ඉතින් අසූචි කුරූප කලයක් කියන එක වැරද්දක් නැහැ. මේ ශරීරයේ තියෙන පුදු කුණු වෙලා දිරල යන දේ. උන්වහන්සේ රූපය අගය කරේ නැහැ. රූප සම්පත්තිය අගය කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් මාගන්ධිය හිතුවා මට මෙයා අපහාස කරා කියලා වෛර බැඳගත්ත බුදුහාමුදුරුවෝ එක්ක. ඊට පස්සේ උදේනි රජතුමා මෑ විවාහ කරගත්තට පස්සේ ඒ නුවරට වඩින අවස්ථාවක බුදුහාමුදුරුවන්ට බේබද්දන්ට සල්ලි දීලා මේ මිනිස්සුන්ට සල්ලි දීලා අපහාස කෙරෙව්වා. බුදුහාමුදුරුවෝ මේ හැම දෙයක්ම බොහොම මැදිහත් සිටී. ඉවසුවා. ඉවසීමෙන් යුක්තව කටයුතු කරා. ඇයි පුතේ රේස් හෑන් කරන්නේ? උමේෂ්
मेष मेष हरे हिते हटगन्ना कोपे तारहा वाइजी स्वभाव समगे गैटन एकम धर्मे मेवा गैटन पुरा एकम धर्मे तम इवसी मे के मिनी संताने मिनी अतुरातर नितर उद्गत ईट हेतु धर्म पदे मेन हेम के अक्कोच मंग अवधि मंग अजिनी मंग हासी ये नंग उपनय हेरा सम्मति मट बेन्ना मट गेहुआ मट मेहम मे विघेर करा माओ पराजय करा मगे देवा पेहर गु मट मेहम कर हिंद मम मेहम कर रो मट बेन्ना मम्मी आट मेहम कर रो ओय ओय विधि हित 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 वायरे हट कांड बुद्धे अपितु अति वे नरक देव नरक सिवे हेम हितान हितान तम अपितु युवसीम ए हितन के ना तुला कोम युवसीम हितान युवसन के ना पुते हितन मेक मगे पेर करपु अकुशल मम कर देवा मट या करपुदे आट या नरक विद्य मट महिम कर आट मम आट ये देवा कर कथावट बल्ले कपिव अपागवट अभी बल्ल अपने अज्ञान के मोड वेड अभी करो अभी त्याग अज्ञान भाव पत्नी आगे मोड के निकेना उप बहुम प्रज्ञावंत धर्व बहुम उसस बुद्धि हेबी धर्व मेत वे बुद्धिमत भाव को हेदल कर प्रश्न कति उन्ना प्रश्न कति वे वाइदनाको वेड मेहम कर अंको मंग यार मेहम देनाको वेड हितु आंग याद बुद्धिमत खम पुतन देखिए तेरूंगा पुड़ युते युवसीम इतम वेदगत् जीवित प्रायोगिक समस्त जीवित पुराम ओ आगे मुल ससरम मे युवसीम तुण यहाट मेहाट कोहमद ससर दिगुए कोहमद ससर केटिकर मेहम दयाकम युवसीम के कारण संबंध मे युवसीम ओयाट वेन मम उगे मेके तीन बरपत्र कम हिंद मुखद क्रम क्रमेण आगे अतुलांत विनासेन सिर विनासेन ऐगे मानसिक मट विनासेन ओयागे विनास्कोया मन तम दक्ष मट तम उड़वा आट बुद्ध मट तेरे देव नी काट तेरे मंकीन दे तम हरि ओम मोहम संहार संहार दर अभी दकीन इवर अम्म टेकियान समाज समाज अनिवसाई समहार पास अनिवार्य सिखुराद मोनहर अलियाण ओ ज्ञान बस स्टाडिया अति देखुत अंतिम अत पाय हतर हंदी बट मनोहर लोक हानिया कर बहु दुख पाते अरक गण अपराधि गेदर हरले अपराधि मम्मी करती तेरना हाई मे बुद्धाम कलदरगे पत्ना पास पत्ते दंगी मग इवसीम को मेक हदगा मेसे हटगना इकमा कोपे तम मिनी सागे स्वभावे विनस्कर प्रकृति सीहे विकृति करो हरीवेरा तेरे समहार लाट अपे हन प्रवृत्ति वाल अम्म मरला मे पुंजे रुपया पांच अम्म के ना साल पुते रेड विधि अपे गेवल प्रश्न तवात वेडी दीन प्रश्न तवात प्रश्न वेडी आल तरह वेडी लोक मानसिक पीड़न लोकेम इकट इकत हिरावेला अपीट के सामजगत अपीट के आरती के बिंद वेडिला मे हेम दिन लोक मानसिक प्रश्न वोडक युते मे युव सीम के सीएड देशीय गुण वेला अपीट इतम अत्यावश्यक मे युवसने वेडी वेडी युव सन्नी खाले अतम गत करे अम्मा पेन्ने बुधुरजान हंसे महारातन हंसे अम्मा ताता ये तो बुध बुधुरजान हंसे सह महारातन हंसे लेकिन अति सील एक मे लोके उत्तम या मे लोके दूर कर पाए එතකොට උන්වහන්සේලා ළඟින්ම තියලා තියෙන අම්මයි තාත්තයි සමහර විට ඒ අම්මටයි තාත්තටයි පුතේ
තිසරණත් නැහැ පන්සිලුත් නැහැ මොනවා හරි වැරදි රස්සාවක් කරනවා වෙන්න පුළුවන් අවි ආයුධ විකුණන අම්මා තාත්තා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මත්පැන් විකුණන අම්මා තාත්තෙක් වෙන්න පුළුවන් බොරු කියන දෙන්නෙක් වෙන්න පුළුවන් ඒ කොහොම වුණත් ඔයා දෙමෝපියන්ට සලකනවා නම් පුතේ අර බුදුරජාණන් වහන්සේට සලකුවා වගේ තමයි එතකොට මේ කොච්චර දේවල් ඔයාට පැහැදිලි කරලා දිනවද ධර්මයේ තුල ඉවසීම මොන තරම් වැදගත්ද අම්මා තාත්තා වෙනුවෙන් නැති ඉවසීමක් ඔයාට සමාජයේ උදෙසා හදා ගන්න බෑ ඒක නිසා මේ ඉවසීම නිවසේදීම ප්‍රගුණ කරන්න ඕනි කාරණා ඔයාට තරහක් එනවා නම් ඒක ඔයා මිත්‍යයකට හරි කියලා මට මෙහෙම තරහ යනවා කියලා ඔයාම පාලනය කරගන්න ඒක සමාජයට දෙන්න එපා ඒ කියන්නේ වාගේ අම්මටවත් දෙන්න එපා ඒක එයාගේ හිත රිදෙනවා කියන්නේ වාට අකුසලයක් සම්පූර්ණ වෙලා තියෙන්නේ ඒක නිසා පුතේ ධර්මය හරියට අවබෝධ කරගන්න මොකද්ද මං කරන්න ඕනි මොකද්ද නොකර ඉන්න ඕනි කියලා තීරණය කරලා ඕනි වැඩ කරන්න අපි දකින අම්මා තාත්තා අඳුරන්නේ සහෝදරයෝ අඳුරන්නේ ශාලක ඔව් පුතේ නිපුන් ශාලක මොනවා හරි ප්‍රශ්නයක්ද නැහැ නේද ටීචර් ඔව් පුතේ ටීචර් එතකොට අම්මට බැන්නොත් මේ එතකොටත් පව් පිරෙනවද ටීචර් ඔව් පුතේ ඔව් ඒකනේ මේ කියන්නේ අම්මට බනින්න බෑ අපිට නේද අම්මා බුදු කෙනෙක් හා සමානයි අපි කියනවා ගෙදර බුදුන් අම්මා කියලා නේද එතකොට අම්මට බනින්න බෑ අපිට අම්මා අපිට බනින්න එක අපිට හරි වෙන්න පුළුවන් ඔයා කුංචි කාලේදී ඉපදිච්ච දවසේ නම් ඉපදෙනකොට අනන්ත දුකක් විඳලා ඔයා මේ ලෝකෙට බිහි කරපු අම්මා කුසට ආපු දවසේ නම් දුක් විඳිනවා අම්මා නිදියන්න බෑ හැරෙන්න බෑ නැමෙන්න බෑ නේද කෑම ටිකක් කන්න බෑ හදාගත්ත දේ කන්න බෑ ඒත්තනම වමනේ දාගෙන කොහොම ගොඩා දුක් විඳලා ඔයාව මේ ලෝකෙට ගෙනල්ලා ඔයාව ලොකුමහත් කරලා අද ඔයාව ඉන්න තැනට ගෙනාවේ එතකොට එහෙම අම්මා කෙනෙකුට ඔයා දොස් කියනවා නා උන්ති දෙයට ඔයාට තරහ යනවා නා ඒක අපි ළඟ තියෙන නරක ගතියක් එතකොට අපිට පව් පිරෙනවා ඒක හොඳට දැනගෙන ඉන්න ඕනේ දෙමෝපියන්ට එහෙම පරිභව කරන්න බෑ අපි දෙමෝපියන්ට විතරක් නෙවෙයිනේ බුදුදහමේ පුතේ තරහකාරයටත් මෛත්‍රී කරන්න උගන්වන්නේ එතකොට කොයිතරම් සියුම් අපි තේරුම් ගන්න ඕනේද නේද ගෙදරින් තමයි ඉවසන එක පටන් ගන්න ඕනේ පුතේ අපි ළඟ කෝපය ඇති වෙන්නේ නැති වෙන අපේ චිත්ත සංතානිය කියන්නේ අපේ හිත ඇතුළම සම්පූර්ණම දූෂණය වෙනවා නරක් වෙනවා ඉන් බාහිර වැති වෙන ගැටුම අති භයානකයි තරහ හිතට ඇවිල්ලා අපේ හිතත් නපුරු වුණ ගමන් අපි බාහිරින් ඒක ගැටුමක් කරගන්නවා රණ්ඩු කරගන්නවා කලහ කරගන්නවා මිනී මරාගන්නවා නේ මේ දේවල් අපි ඕනේ තරම් දකින්න සමාජය සමහරවිට අපි අහනවා නාදුනන මලසිරුණක් ඔන්න බෑග් එකක තිබ්බා දැන් අපිට පහුගිය කාලේ තිබ්බ බෙල්ල නෑ යන්නේ එදුවට හිතන්න මිනිස්සු මොන තරම් නපුරද හිතේ මොන තරම් තරහ තිබිලාද මොහොතක් ඉවසුවනම් කතා බහ කරලා යමක් විසඳගත්තනම් ඉවසීමෙන් ප්‍රශ්න විසඳුවනම් ජීවිත දෙකක් ලස්සනයි නේද එයාලගේ පවුල් වලත් සතුටින් උතේ ජීවිතය කියන්නේ තනාගරඳින පිණි බිඳුවක් වගේ හැරිම ඉක්මනින් නැති වෙලා යන දෙයක් හැබැයි කන කැස් බෑව වියසිදුරින් අහස බලනවා වගේ හරි දුර්ලභ දෙයක් ඒ කැස් බෑවා ඒ කන වෙච්ච ඒ කැස් බෑවා මේ මහා සාගරේ ඉඳන් කොහේ හරි අර වියගහක සිදුරක් සහිත වියගහක් ඇවිල්ලා එයාගේ ඇහැට සම්බන්ධ වෙන්න ඕනේ. ආන් එතකොට තමයි එයාට අහස පේන්නේ. එතකොට මේක වෙන්නේ නැති දෙයක්. නේද? බොහොම වෙන්නම බැරි දෙයක්. බුදුහාමුදුරුවෝ කියන මේ වෙන්නම බැරි දෙයක් නැවත නැවත වෙනවා කියලා හිතන්න. හැබැයි මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක එහෙම ලේසියෙන් වෙන දෙයක් නෙවෙයි. එතකොට ඔබට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ මොන තරම් ශ්‍රේෂ්ඨ එකක්ද මොන තරම් වටින එකක්ද නේද දැන් ඔයා දකින්න මාළු ගත්තා මාළු ඉන්න කෝඩියක් ඉතින් රංචුවට නේද පණුවෙන් ගත්තාම පණුව ඉන්න 10000 ගන්න කූඹි බලන්න කූඹි කොච්චර ඉන්නවද හැබැයි පුතේ ওই සත්තුන්ගේ ප්‍රමාණයට මිනිස්සු නැහැ මිනිස්සු බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්නේ එතකොට අපේ මේ මනුස්ස ජීවිතේ වටිනාකම අපි තේරුම් ගන්න එක තාම වැදගත්. එතකොට මේ කෝපය නිසා තරහ නිසා සමහර විට අම්මා මරන්නේ. තල්ලු කරනවා මට දෙන්න නැද්ද? යනවා යන්න. තල්ලු කරනවා අම්මා ගිහින් වැදිනා මැරෙනවා. ආනන්තරීය පාප කර්මයක්. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේ සැලවීම, රහතුන් මැරීම, සංඝ බේදය. එතකොට ඔයාගේ අම්මා තාත්තා පන්සිල් ගන්න දන්නේ නැහැ. බුදුන් වඳින්නෙම නැහැ. වෙන ආගමක කෙනෙක්ට වුණත් මේක පොදු නියාමයක් පුතේ. මොකද මේගොල්ල මිත්‍යාගම් වල ඉන්නවා කියන එක මේ ලෝක ධර්මතාවයට අදාළ එකක් නෙවෙයි.
එතකොට ඔබ බෞද්ධයෙක් කියලා ඔබ දැන් මේ ඔක්කොම දැනගෙන මේවා කරගත්තොත් මොකද වෙන්නේ? පාපයේ බලවත් තව දුරටත් වැඩි ඔයාලට තියෙන දඬුවම. හොඳට දැනගෙන ඉන්න. අම්මා තාත්තලා සලකන්න ඉස්සෙල්ලා පටන් ගන්න. ගෙදර ආයෙත් සලකන්න ඉස්සෙල්ලා පටන් ගන්න. ගෙදර ආයෙත් එක්ක තියෙන තරහ වෛරය අමතක කරලා ඉවසීම පුරුදු කරන්න ගෙදරේ. එතකොට පුළුවන් සමාජයත් එක්ක වාඩ සම්බන්ධ වෙනකොට බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. අපි දන්නවා තරහ ගන්න අය කළු වෙනවා කියනවනේ. නපුරු වෙන්න එපා. ඔය කියන්නේ ඉක්මනට තරහ යන අය ඉක්මනට වයසට යනවා. අපි කියන්නේ තරහ ගන්න එපා ඉක්මනට නා කිවේ. ඔහොම කියනවා නේද? එතකොට ඉවසන කෙනාට පුතේ බොහොම ලස්සන සෞඛ්‍යයක් ලැබෙනවා. ලස්සන රූපයක් ලැබෙනවා. එයාගේ ලේ ධාතුව ශරීරයෙන් පිරිසුදු වෙලා තියෙන්නේ. එතකොට මේ ගොඩාක් රෝග වලට හේතුවක් මිනිස්සුන්ට ඉවසීම නැතිකම. ඉවසීම නැති නිසා අපේ අපිවම ලෙඩ කරගන්නවා. අපි අපිටම අනර්ථයක් කරගන්නවා. දැන් මේ පෙරපොතේ තියෙන මේ කොටස. ඉවසීම නොමැතිකමේ දුර්විපාක. මේ වගේ අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. මුළු ප්‍රවෘත්ති ගත්තොත් මුළු පටන් ගන්න වෙලේ ඉඳන් ඉවර වෙනකම් මුළු ප්‍රවෘත්තිය පුරාම යන්නේ ඒ ප්‍රවෘත්ති විකාශයේ පුරාම යන්නේ මොනවාද? ඉවසන නැතුව වැඩ කරමු මිනිස්සුන්ගේ වැඩ ටික. හැබැයි සමහරු ඉන්නවා මේවට කැමති. මොකක් හරි වෙලා නැත්නම් අද මුකුත් ප්‍රශ්නයක් නැද්ද කිසි දෙයක් නැහැ අද ප්‍රවෘත්ති වැඩක් නැහැ කියලා වහලා දාන අය තියෙනවා. අපි අතරම හිමාරි තියෙනවා. එතකොට පුතේ සමාජය කියන්නේ බොහොම සැනසිලිදායක දෙයක් වෙන්න ඕනේ. මෙහිම ප්‍රශ්න ගැටු මිනිමැරුම් නේද මංකොල්ලකෑම් දූෂණ කිරීම මේ දේවල් නිසා මොනතරම් මිනිස්සු ප්‍රමාණක් විපතට පත් වෙනවද ඉවස ගන්න බැ. විභාගයේ දැන් අසමත් වෙච්ච ළමයා වස බීර දිවිනසන මේ ළමයාට මොලේ ටිකක් හරි තිබ්බනම් හිතෙන්න දා විභාග කරන්න පුළුවන්. දැන් ආයෙමත් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ආයෙ මනුස්ස ජීවිතයක් ලැබෙයිද නේද? ප්‍රඥාවන්ත වෙනවා කියන්නේ අන්නේ කියලා පුතේ. විෂය කරුණු ටිකක් විතරක් ඔළුවට දාගෙන විභාග ටිකක් විතරක් සමත් වෙන ළමයි හදන රටකට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරු. ඒක නිසා තමයි නිතරම කියන්නේ මේ දේවල් ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න ඕන. ඔයා තරගයත් එක්ක දුවන්න දුවන්න වෙන්නේ මොකක්ද? ඔයාගේ හොඳ ගුණධර්ම නැති වෙලා යන්නේ. තරගකාරී වෙන්න බොහොම සාධාරණයි. සාධාරණ තරගකාරීත්වයක් ගන්න. හොඳට මහන්සියලා පාඩම් කරලා වැඩ කරගෙන ඒ දේවල් කරගන්න. හැබැයි ඒ යන ගමනේදී හොඳ දේවල් අතහැරලා අම්මට වඳින්න බැරි වෙනවා නම් ඉස්කෝලේ යද්දි තාත්තට වඳින්න බැරි වෙනවා නම් ඉස්කෝලේ යද්දි හවසට ගෙදර ඇවිල්ලා පාන තියලා මල් ටිකක් කන්න පාන තියන්න වෙලාවක් නැත්නම් ඉස්කෝලේ වැඩ කරද්දි ඔය ඉගෙනීම මොකටද? ඔබ හොඳට මතක තියාගන්න ඔබ උපාධි 100ක් ගත්තත් මැරෙන මොහොතේදී ඔබ ඔක්කොම මෙහෙන් තියලා යන්න ඕනේ. යනකොට අරන් යන්නේ ඔබ කරපු හොඳ නරක ටික විතරයි. මේ ඒක දැන දැන මිනිස්සු මේ ලෞකික ජීවිතයේ මේ එදිනදා ජීවිතයේ දේවල් සපය ගන්නවා මිසක් තමන්ගේ ඊළඟ භවය ගැන හිතලා නැහැ. මේ ඉවසීම නැති කෙනා තමයි පුතේ මහ ගොඩක් විපත් තමන්ට කරගන්නේ. සමහර ලාඩ සතෙක් කෙනාගෙට ඉන්න බෑ බයයි. බයයි ඉවසීමක් නැහැ. මේකට හොඳ වැඩක් කරන්න ඕනේ. මේක අපේ ගෙදරට ආවා. මේක කොහොමද මගේ ගෙදරට ආවේ කියලා ඕන් දැන් සර්පෙක් ඇවිල්ලා කියලා ඕන්න දැන් මුගුරක් අරගෙන ගිහින් අය කව මරන. දැන් ওই සර්පයා දන්නවද මේක මේ ඔයාගේ ගෙදර. දැන් හිතන්නකො මේ උමේෂිගේ ගෙදර කියලා එයා දන්නවද? නෑ. මගේ ගෙදර කියලා දන්නවද? එයා සතෙක්. වෙන කරගත්ත අකුසල ටිකක් ඉන්න මනුස්ස ලෝකේ ඉඳලා දැන් ඔන්න සතෙක් කියලා. දැන් මොකද කරන්නේ? එයාට තේරෙන්නේ නෑ මේක මේ මගේ ගෙදර නෙවෙයි මට යන්නයි කියන්නේ මම සර්පෙක් කියම තේරෙනවා. නෑ. අපි හිතන්න ඕනේ. ඒකට මිනිසා තමයි බුද්ධිමත් කෙනා. මනසින් උසස් කෙනා එයා හිතන දුන්නේ දැන් මේ විදිහ විභාගයක් අද පාස් වුනේ ඕ මට ලකුණු මදි මම මැරෙනවා මේක හරියන්නේ මේ ජීවිතේ මහ දුක කර්මයක් කියලා හිතලා ඔන්න මැරෙනවා ළමයි පොඩි ළමයි ඉන්න ඔයගේ නරක වැඩ කරගන්න එහෙම අය අපි දකිනවා ආයි පුතේ මිනිස්සෙක් වෙන්න නම් තව කල්පයක් විතර දුක් විඳ වෙන අපාය වලල වැටි වැටි ඉන්නද අපාය ගැන ටික ටික ඉගෙන ගන්නකොට ඔයාට තේරෙයි කොච්චර භයානක දෙයක කියලා නිතරම අපාය බය ඇති කරගන්න මේ අපාය කියන්නේ බොරුවක් නෙවෙයි කියන එක විතරක් එකන්න බොරුවක් නෙමෙයි. ඔයාට දුක් විඳින්න වෙනවා. මේක බුද්ධ වචනේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මම ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙනමයි. මම ඇස් දෙකට දැකලමයි මේ දේවල් ඔයාලට කියන්නේ කියලා අපිට පැහැදිලිවම දේශනා කරනවා. මේ ඔබතේ අපේ ජීවිතයට අපි සාධාරණව එකතු කරගන්න ඕනි ධර්ම කරුණු. අපේ ජීවිත සාර්ථක කරගන්න එකතු කරගන්න ඕනි ධර්ම කරුණු. අතරමං වුණොත් මුළු ජීවිතේම අතරමං වෙනවා විතරක් නෙවෙයි. සසරම අතරමං වෙනවා. ආයි බුදුවරු කීයක් අපිට මගහැරෙයිද දන්නේ ඉවසීම නැති වුණොත් එක මොහොතක් ඉවස ගන්න බැරි වෙච්ච මිනිස්සු මුළු ආත්මෙම විනාශ කරගත්ත විතරක් නෙවෙයි සසරම විනාශ කරගෙන තියෙනවා. තරහ ගින් මේ පොඩි දෙයක් කරලා
මහා ලොකු විපතකට වැටෙන්නේ මොකටද? ඒ මොහොත ඉවසුවා නම් ඒ දේ විතරයි ඔයාට නැති වෙන්නේ. නේද? ආන් එහෙම ඔයා හිතන්න ඕනේ. බලන්න ඔන්න දැන් ඊළඟ ඔයාගේ උදාහරණේ පෙළ පොතේම තියෙන්නේ. තෙමට මව්පියන් විරුද්ධ වූ නිසා දියණිය ගෙලවෙලා. ඔයා දැන් ටික ටික ලොකු වෙනවා. එතකොට ඔයාට විරුද්ධයිගෙන් ඔන්න විවිධ දේවල් ආමාත් එක්ක මෙහෙමද මෙහෙමද කියලා ඕ විවිධ දේවල් ඔයාට විවිධ ඇරයුම් ලැබෙනවා. දැන් ඔයාට තේරෙනවා මේක මේ ප්‍රේමය ගැන මෙහෙමයි කියලා දැන් ලොකු වෙනකොට තමයි ඔක තේරෙන්නේ. ඕන්න දැන් ඉතින් අම්මා තාත්තා දන්නවා ඔයාට මෙලෝදයක් තේරෙන්නේ. අම්මා ගෙදර හදලා දෙන එක තේක බීලා අම්මා දෙන බට්ටික කාලා මේ ගෙදර මලක් වගේ ඉන්න ළමයි. මොකද වෙන්නේ? අර කොහේවත් යන කෙනෙක් ඉන්නා ඕන් එයා කින බොරු ටික අහගෙන අම්මට ගැතරයි බුදුම තරහක් ඇති වෙන්නේ. එහෙමයි ලෝකෙ ඕනි තරම් ඉන්නා පුතේ. ඕන්න ගෙදර ඇවිල්ලා මට බෑ මියාමයි ඕනි මියාමයි ඕනි ඕන්න රණ්ඩු වෙනවා. දැන් මේ තේරෙන්නේ අම්මයි තාත්තයි කියන්නේ මොකක්ද කියලා. සමහර විට ඒ කොල්ලා ඔය හොයා ගන්න කොල්ලා කිසි ඉගෙනීමක් නැති කෙනෙක් වෙන්න ඇති. රස්සාවක් නැති කෙනෙක් වෙන්න ඇති. සමාජයේ ඕන නැති වැඩ ගොඩාක් කරපු කෙනෙක් වෙන්න ඇති. දෙමව්පිය ඔයාට වඩා බොහොම දැනුවත්. ඔයා හිතා එහෙම වෙන්නේ කොහොමද කියලා. අපේ අම්මට අකුරුත් බෑ. අපේ අම්මා ඉස්කෝලේ ගිහිලුත් නැහැ. අපේ අම්මට උපාධියක් නැහැ. අපේ අම්මා සාමාන්‍ය පෙළ කරලත් නැහැ. ඕන් ළමයි කියන්නේ ඒක. පුතේ ඔයාගේ අම්මා ඔය මොනව නොකරත් ජීවිතයේ කියන විභාගයත් එක්ක ඉහළට ගිය කෙනෙක්. එයා දන්නව ඔයා හැරෙන්නේ මොකටද? මේ ළමයා දැන් මේ මොකද කරන්නේ? අම්මා කොයි විදිහට වගේ හොදිසින් ඉන්නේ? අම්මා දන්නව දරුවෙකුට කරන්න ඕනේ දේ මොකද්ද? මේකෙන් වාට යහපතක්ද වෙන්නේ? අයහපතක්ද? එතකොට පුතේ ඔයා අම්මගේ උගත්කම ඔයා මනින්න ඔයා ලියන විභාග ටිකෙන් නම් ඔයා එතනත් අසමත් කෙනෙක්. ඒක නිසා දෙමෝපියන්ට සවන් දෙන එක ජීවිතේ මූලික මූලිකම දෙයක් කරගන්න. ඒක ඔයාගේ තනිකරම මම අම්මා කියන දේ කරනවා. මම තාත්තා කියන දේ කරනවා කියන තැනට ගෙන්න. අනේ අම්මයි තාත්තයි එහෙම තමා අම්මයි තාත්තයි ඔය හැම දෙයකම විරුද්ධ වෙනවා. ඒගොල්ලෝ කියනවා කරනවාද? මේක මගේ ලයිෆ් එක. ආන් එහෙම කියන කෙනෙක් නම් වෙන්න එපා. මොකද ඔයා තමයි ටික ටික ලොකු වෙන්නේ. ඔයා තමයි ලොකු වෙලා සමාජගත වෙන්නේ. පුතේ දෙමව්පියන් කියන දෙයට නම් විරුද්ධ වුණොත් මහ ලොකු විපතක්මයි. ඒක ජීවිතේ ඕනි තරම් අත්දැකීම් අපිට තියෙයි. අම්මා එපා කියලා ගමනක් යන්න ගිහින් වැඩක් නෑ ගේ කරා. අම්මා එපා කියලා දෙයක් කරොත් ඒකිනු ප්‍රතිඵල නෑ. ඒක නිසායි අම්මගේ ඔයා හිතන්නේ නැති වුණාට අම්මා උපාධිය අරන් නැති වුණාට අම්මා ඉගෙනගෙන නැති වුණාට අඩුමතරමේ අස්සන ගහන්නවත් අකුරු දන්නේ නැති අම්මා තාත්තා අද සමාජයේ ඉන්නවා. එහෙමයි කියලා ඒ අම්මාව පැත්තකට දාන එක නම් හරි වැඩක් නෙවෙයි. ඒ අම්මා තාත්තා කියන්නේ ඒගොල්ලෝ ඔයා වෙනුවෙන්ම තමයි ඉපදිලා ඉන්නේ. එතකොට ඔයා වෙනුවෙන්ම ඔයාටම සෙනෙහස දෙන මිනිසුන් අමතක කළා මේ කොහෙවත් යන කෙනෙක් නිසා මේ වගේ ජීවිතය අහිමි කරගන්න තත්ත්වයට වැටෙනවා නම් ඒක මොනතරම් මෝඩකමක්ද? පුතේ ලෝකේ ඕනි තරම් මිනිස්සු ඉන්නවා. ලෝකේ ඕනි තරම් අය අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් ඉඳ මේ පොඩි දෙයක් ඉඳ මේ ජීවිතය අපි මේ තරම් ප්‍රමාද වෙනවද? නේද? අපි හොඳට ශක්තිමත් වෙන්න ඕනේ. අපි හොඳට හිතන්න ඕනේ. අම්මලා තාත්තලාගෙන් උපදෙස් අරගෙන ඉවසලා තමයි කටයුතු කරන්න. දැන් එයාට ඉවසීම තිබ්බනම් අම්මයි තාත්තා එපා කිව්ව කියලා මේ විදිහට ජීවිතේ නැති කර ගන්නවා. ඒ වගේම තමයි දැන් ඔය පියා දුන් අවවාද නොරිස්සූ පුතා තම පියාට පහර දෙයි. සාමාන්‍යයෙන් පිරිමි අතර ටිකක් පොඩි ගැටුම් තියෙන පුතාලා ඉන්න සමහර පවුල සමහර පොඩි එහෙම තියෙනවා. තාත්තට ටිකක් සැරයි. ඒතර පුතාලව පාලනය කරන්න බැරි නිසා තාත්තා නිරායාසයෙන්මයි සැර වෙලා තියෙන්නේ. ඔය ටිකක් පාලනය කරගන්න ඕනේ ඉන්නා. පුදුම ආදරේ තාත්තලා පුතාලාට තරම් ආදරේ නැහැ තවත්. තාත්තා කෙනෙක් හැමදාම හීනයක් දකිනවා මට පුතෙක් ලැබෙන්න කියලා නේද? ඔයාලා ඉප දෙනකම්. ඕන් දැන් ලැබිච්ච පුතා කොහොමද? යකෙක් වුණොත් මොකද වෙන්නේ නේ? තාත්තා කියන දේ අහන්නේ යාළුවොත් එක්ක හැමතැනම ඇවිදින්න යනවා. අනවශ්‍ය ලොකු මේ තමන්ගේ වයසට නොගැලපෙන මිනිස්සු ආශ්‍රය කරනවා. ඕන් තාත්තා ඉතින් නිතරම අවවාද දෙනවා. අවවාද දීලා බැරුණොත් තාත්තා ටිකක් අතින්පයි සංග්‍රහයක් කරන්නත් බලනවා නේ. තාත්තට ටිකක් තරහ යනවා. ඒ ළමයි හදාගන්නනේ මේ ඔක්කොම. එයාලා දන්නවා සමාජයේ ස්වභාවය මොකක්ද. ඔය ආශ්‍රය කරන යාළුවෝ කොයි වගේද? ඔයාට වෙන්නේ මොකක්ද? එයාට දන්නා. මොකද එයා ඔයාගේ වයස පහු කරලා ඉහළට ආපු කෙනෙක්. ඕන් දැන් සමහර ළමයි නම් මේ තාත්තගේ වැඩේ බනිනවා. සමහර ගෙවල් තියෙනවා කිසි දෙයක් තාත්තට කියන්නේ. අනේ අම්මේ තාත්තට නම් කියන්න එපා. අනේ අම්මේ මේ පිස්සු තාත්තට එහෙම නම් කියන්න එපා. ඕ හැමෝටම කී කියනවා මේ මගේ වැරද්ද තාත්තට කියන්න එපා. එයි තාත්තට අහුණු අවවාද විතරක් නෙවෙයි ඊට පස්සේ වෙන මොනවා හරි දේවල් දෙකුත් ලැබෙනවානේ. ඉතින් පුතේ හැබැයි තාත්තා තරං ඔයාව ආරක්ෂා කරන්න උත්සාහ කරන කෙනෙක් ලෝකේ නැහැ. මොකද ඔයාගේ තාත්තට ඔයා ගැන තියෙන හැඟීම වෙන කෙනෙකුට නැහැ. තාත්තා එච්චර ඔයාට ආරක්ෂාව දෙදී එච්චර ඔයාව අවවාද දෙදී ආරක්ෂා කරගෙන රැකගෙන ඉදිරියට එක්කගෙන යද්දී
ඔයාතාත්තර විරුද්ධව යනවා නම් ඔයාතාත්තර විරුද්ධව නැගී ඉන්නවා නම් පහර දෙන තත්ත්වෙ වගේ මහ පහත් තත්ත්වෙකට වැඩෙනවා නම් එතනින් එහාට ඔයාගේ ජීවිතය ගැන කතා කරන්න අමාරුයි මොකද ඒවැ විපාක මේ ආත්මෙ දිගම් පටන් ගන්න පුළුවන් මව්පිය උතුම්මය අපගේ පෙර දෙවිවරුමය අප රකින්න ඕමය වන්දිමු මව්පිය දෙදෙන මහිමය නේද එකම ඉගෙනගෙන තියෙනවා දැන් කෝ මේ දේවල් මිනිස්සු මේව ඉගෙන ගත්තර වැඩක් නැහැ ඕවා හිතේ නැහැ ඕවා ජීවිතය තුල නැහැ ගිහින් අග්ගාල උත්තර ටික ලියලා විභාග ටික පාස් කරලා ඔයා දකින්නවා ඇති සමහර උසස් නිලතල දරන සමහර ළමයි දෙමව්පිය දාලා ඉන්නේ වැඩිහිටි නිවාසවල ඇතයි වයසට ගිහිල්ලා ලෙඩ වෙලා බලා ගන්න බැ මිනිස්සු ආව මොන ලැජ්ජාවද මේ නව නින්ගිරාව මේ අම්මයි තාත්තයි මිනිස්සු එක කතා කරන්නේ ඉංග්‍රීසි දන්නේ නැහැ මගේ යාළුවෝ ඉංග්‍රීසි වලින් ගෙදර ඇවිල්ලා කතා කරන්නේ ඕන් අම්මයි තාත්තයි කොන් වෙනවා මේ ගොවි තැන් කරලා කුලී වැඩ කරලා ගෙවල් වල වළං හොදලා මේ ළමයිට උගන්නලා මේ ඉහළ තැන් වලට ගෙනාපු අම්මා තාත්තා අන්තිමට එයාලා තැනකට ආවන් පස්සේ අම්මා තාත්තට සලකන්නේ හිමි එතකොට බලන්න පුතේ මේ දෙමව්පියන්ගේ වටිනාකම මේ අවවාද ඉවසන්න බැ දැන් මේ වගේ අවවාද කරාම සමහර ළමයි ඕක වෛරයක් කරගන්නවා තාත්තගේ වැඩේ මට ගහන්න බනින්නේ මම මේ කණහින්නන ගෙදරින් ඕම් ඕම් හිතනයි ඒ හිතලා ලොකු වෙලා තැනකට ආවන් පස්සේ දෙමව්පියන්ව පාරට දාගන්න අපිට මේ කොරෝනාත් එක්ක ගොඩාක් දේවල් මිනිස්සුන් ඉගෙන ගන්න පුළුවන්. සමහර දරුවෝ දෙමව්පියන්ව ගෙට ගන්න. දෙමව්පියන්ව පාර අතරමං කරලා එන දැන් තියෙනවා. ඉතින් පුතේ මේ දේවල් ඔයා ಗುಣධර්ම විදිහට වඩවා ගත්තේ නැති වුණාම අනාගතයේදී ඔයාගෙනුත් මේ අපි අපේක්ෂා කරන්න ඕනි. ඒ මොකද ඒගොල්ලෝ මෙලෝ දෙයක් ඉගෙන ගන්නේ නැහැ පොට්ටික ඉගෙනගෙන ඉස්කෝලේ ගිහින් විභාගෙට ගිහින් විතරයි. අර දේවල් ප්‍රායෝගික ජීවිතයට එකතු කරගෙන නැහැ. ඉතින් මේවා ඉතාම වටිනවා. අපි දන්නවා සමහර ලාවර තරගයක් තියන් තිබ්බම ඕනම තරගයක ජය හා පරාජය කියලා දෙකක් තියෙනවා. අපි තරගයකට යනකොටම දැනගෙන ඉන්න ඕනේ මේකේ එක දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. ඕන් දැන් ඔය සමහර මිනිස්සු ඉන්නවා තරගයක් කරාම එහෙම වෙන්නේ කොහොමද? අපේ අය තමයි දිනන්න ඕනේ. මේක මේ හොරයක්. මේක වංචාවක්. ඕම් කියලා ඔන්න අනිත් තරඟ කරපු අනිත් පිරිසත් දෙක random. ඊට පස්ස සමහරු මැරෙනවා. එතනම මැරිලා गेदर समहारिकारोटी ඉතින් සමහර ළමයි අපි දැකලා තියෙනවා සමහර මේ පාසල් නිවාසාන්තර මල්ල ක්‍රීඩා වලින් මේ විදිහට රණ්ඩු වෙනවා. තව මොන කතාවක්ද? මොන නිවාස වලට බෙදන්නේ ඔයාට වෛරකාරයෝ ටිකක් හදාගෙන ඉන්නවත් තරහ කරගන්නවත් මේ රණ්ඩු වෙන්නවත් මේ ඔයාට පිටණියක් හදලා දෙනව නෙවෙයි. ඔයාව නිවාස වලට බෙදලා ක්‍රීඩා උත්සවෙම පවත්වන්නේ පුතේ ඔයාගේ සෞඛ්‍ය ගැන හිතලා. එතකොට ඔයා එතන ඉන්නේ නැත්තම් මහ ලොකු අපරාධයක්. අපි බලන්න තම සමියාගේ නිටු වෙන සිදු වෙන ගැහැටි ඉවසීමට නොහැකි නිසා සිඟිති දරු දෙදෙනා සමග ගඟට පන. එයා විතරක් මැරිලත් නැහැ. දරුව දෙන්නත් අරගෙන මැරිලා. එහෙම බෑ. ලෝකෙට ඉපදෙන අය ඒ තමගේ දරුව මට අයිති කියලා අපි ඇත්ත එහෙම තමයි. එහෙම කියලා එයාව මරන්න අයිතියක් නෑ. එයාව උස්මහත් කරගෙන හදාගෙන යහමාර්ගේ යොමු කරන්න අයිතියක් තියෙනවා. හැබැයි අර විදිහට මරාගෙන මැරෙන තත්ත්වෙට වැටෙනවා නම් මොන තරම් පහත් මානසිකත්වය නේද ඉවසන්න බෑ මේ මිනිස්සයා කරන මේ කරදර වලින් ඉවසන්න බෑ නම් ඕන් යනවා ගිහින් අපි නීතිය පිළිසරණක් හොයා ගන්න අපි තනිව ජීවත් වෙන ඒ මොහොත ඉවසුවා නම් ඒ ඉවරයි නේද අර දරුව දෙන්නත් ජීවත් වෙන ඒ අම්මත් ජීවත් වෙන බලන්න පුංචි ඉවසීම ඉවසීම හරියට කෙස් ගහක දුර මේ ඉවසීම තියෙන්නේ ඒ වගේ ඒ පොඩි ඉවසීමක මහ ලොකු ලස්සන වෙනසක් වෙනවා මේ හැමෝම එයාගේ අන්තිම තැන ඉවසුවා නම් මොන තරම් වටිනවද සමහරු කියනවා ඩීජ මේ ඩීජෝම කියන්න එපා මං ඉවස දවසල බැරිම තැන තමයි ඩීජ මේකට දුන්නේ බාර කොහොමම දරුව කියනවා හැබැයි පුතේ ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසුවා නම් එයාට ඒ පහර ඔයාටින් අදින්නේ නැහැ එතන තමයි ඉවසිය යුතුයම තැන සෑම අවස්ථාවකදීම යමෙක් මේ ඉවසීම නැමැති කඩුව දරන්නේ නම් ඔහු වෙතට කිසි දුර්ජනයෙකුට ලං වෙන්න නොහැකි බව ධර්මයේ පෙන්වා දෙලා තියෙනවා ඉවසීම කියන්නේ ආයුධයක් වගේ. ඒක කාටවත් රිදෙන්නේ කාටවත් පීඩාවට පත් වෙන දෙයක් නෙවෙයි. ඒ කඩුවෙන් ආරක්ෂා වෙන්නේ ඔයාගේ ආත්මය. ඔයා. එතකොට ඉවසීම තියෙන කෙනා හරියට ඒ තරම් ආරක්ෂිතයි කියලා තමයි මේ පැහැදිලි කරන්නේ. ඉවසීම ප්‍රගුණ කරගෙන යනකොට අපි දන්නවා හීතල එනවා.
සමහරලාට අපි කියනවා අම්මෝ අද හීතලා එතන නැගිටින්නේ අද නම් මොකද ඉන්නන් ඉඳියන් ඕන ඕ ඉස්කෝලේට සේරන් පැත්තකට විසිකරලා එදාට නිදියන සමහරුන්ට රස්නේ දරා ගන්න අද නම් ඉන්න හිටින්න බෑ රස්නේ අද නම් මට බෑ අද නම් මම මේ ඇඳුම් පෙරදුනුත් එහෙමයි කරගෙන ඉන්නේ අද නම් මට ඉස්කෝලේට කරන්න බෑ දැන් හරියනවද එහෙම ප්‍රමාදී වෙලා බෑ මේව ඉවසගෙන ඉන්න ඕන හුස්සගෙන ඉන්න ඕන ඉස්කෝලේට එනකොට හොඳටම ඔයාගේ ඕකනම් හිතන්න අවස්ථාව තියෙනවා ඔයාට හුස්සගින්න දැන් බඩගිනි වෙලා ඉඳ හිටින්න බැරුව ගෙදරේ ගෙදර දැන් අම්මා දවසම ඔළුවට ඇක්කුමක් හරි බඩේ අමාරුවක් හරි වෙන අපහසුතාවයකින් හරි අම්මා ගොඩක් අමාරුවෙන් ඉඳලා ඉඳලා ඔයා ඉන්න කිට්ටු වෙලා තමයි අන්තන් නැගිටගෙන ගිහින් ඕල් ලිප ගාවට ගිහින් අමාරුවෙන් ඔන්න උයන්න පටන් ගන්නවා එනකොට උයලා ඉවර නැහැ බත් ලිපේ මාළු පිණි ලිපේ අම්මත් එක්ක ඕන් අනේ මට කන්න නැහැ මට කන්න ඕනි බඩගිනි ඕන් ඔහම ළමයි හැපි හැපි පොළවේ හැපෙනවා අපි දැකලා තියෙනවා එතකොට මොකද වෙන්නේ ඉවසගෙන නැහැ අනේ අම්මා මොකද අම්මාද පරක්කු වුණේ කවදාවත් අම්මාද මේ උයන්න මට පරක්කු කරලා නැහැ අම්මා හොඳින්ද සනීපෙන්ද කියලා අන්න එහෙම අහන්න පුළුවන් වුණා මොන තරම් වටිනවද නේද ඒ අම්මට මොන තරම් සෙනෙහසක් හොයාගෙන තව ඇති වෙනවද එහෙමයි පුතේ ජීවත් වෙනවා කියන්නේ දැන් ඔහොම ඉන්න ළමයා ලොකු වෙනවා විවාහ වෙනවා ඕන් දැන් බිරිඳට මොකක් කරේ අසනීපයක් කියලා ඔන්න උයා ගන්න බැ. ගෙදර එනකොට යුද්ධය වගේ. ගෙදර ආපු ලෙන්දන් අර බිරිඳ ගුටි කාලා මැරෙනවා. මොකද වෙන්නේ? පේනව නේද පොඩි දෙයක් හින්දා ඉවසගෙන යන්න බැරි කම හින්දා. මුංචි කාලේදී වාවක පුරුදු කරගත්තේ නැත්නම් විවාහ වුණාන් පස්සේ කවදාකවත් ඔක වල පුරුදු වෙන්නේ නැහැ. ගෙදර ඉන්නම පටන් ගන්න. පිපාසය. වතුර තිබහයි. දැන් ඕම් වතුර නැහැ. ටැප් එකේ එන්නේත් නැහැ. අම්මා කියන පුතේ පොඩ්ඩක් ඉන්න. තව ටිකකින් වතුරේ විනාඩියක් දෙකක් ඉවසලා නිමු පුතේ බලමු වතුර ආ නැත්නම් මං අර අර ඈත ළින්දක තියෙන වතුර අරන් එන්න. ඉන්න බෑ කී කියා රණ්ඩු වෙනවා. එහෙම බෑ. මොහොතක් හරි ඉවසන්න පුළුවන් වෙන්න ඕන. මේ කුසගින්න පිපාසය සීතල උණුසුම මේ ඉවසන්න බැරි කෙනාට මේ ඉවසීම ගුණධර්මයක් විදියට ප්‍රගුණ කරන්න කොහොමද? මේ පොඩි පොඩි කාරණා ටිකක් එක්ක ඉවස ගන්න බැරි කෙනා කොහොමද අච්චර ඉහළ තැනකට එන්නේ? මැසි මදුරෝ දුරෝන් දැන් මදුරෝ කන ඉස්කෝල වැඩ කරන්න ගත්ත වෙලේ නම් මදුරෝ කන කෑ ගහනවා ඔන්න ඉතින් අම්මා ඇවිල්ලා මොනවා හරි කියනවා කරනවා අත ගන්නවා සිද්ධාලේ පෙ ටිකක් ගන්නවා ඈ සමහරු ඉන්නා එහෙම බෑ මදුරෝ තලන්න මොන දැන් සමහර අය මදුරෝ තලන්න විවිධ උපකරණ ගෙදර ගෙනහලා තියාගෙන ඉන්නවා සමහරු ඔය පිංගම් වලට පොට්ටේ ගාලා මදුරෝ තලනවා ඔය විදිහට දේවල් කරන ඕම් ඉතින් විවිධ දේවල් කරලා එහෙම නැත්නම් අපි දැන් අලුත් තාක්ෂණයට වේපරයිසර් තියෙනවා නේද ලින්ක් එක මේ පොඩි ලික්විඩ් එකක් තියෙන එකක් ගෙනල්ලා අපි ගෙනල්ලා ෆ්ලග් එකකට ගහලා තිබ්බම ඔන්න මදුරුව ටික සේරම නැහැ මොනවා හරි වසය එතකොට මේ දේවල් උගුල් අටවලා ඉන්නවා දැන් හොඳ අපූර්වට හරිද අපි දැන් හිතන අපි නම් මදුරුව මරන්නේ නැහැ ටීචර් අපේ ගෙදර වේපරයිසර් තියෙනවා නේද මදුරුව මරන්නේ අපි පව් කරව ගන්න හැබැයි උගුල් අටෙවි ඔයා මොකටද මරන්න ප්‍රඥාවන්ත කෙනා සත්තුන්ට උගුල් අටවල ඇවිල්ලා මම සත්තු මැරුවේ නෑ කියලා කියන්න තරම් මෝඩ වෙන්න බෑ. එතකොට උගුලක් අටවන්නේ මොකටද? ඔයාගේ උමනාව කියනවා. ඔයා අතිම කරන්න ඕන, ඔයා මරවන්න උපක්‍රම යොදලා තියෙන්නේ. සමහරු ඒ වගේ. සමහර අය එන්නේ විදියට තමයි ජීවත් වෙන්නේ. මේ මීයෝ මැරෙන්න ඕන දැන් හොඳට මේ පාසනන් ගෙනලා හොඳට උයලා කරලා මීයෝ ඉන්න තැන් වලින් තියනවා. මොකද කරන්නේ? පන්සගෙන් ගිහින් අපි නම් එක සතේ කුරා කූඹියන් මරන්නේ. මේ කූඹින්ට වෙනම බෙහෙත් තියනවා. මැස්සන්ට වෙනම බෙහෙත් තියනවා. මදුරුවන්ට තව දෙයක් කළා මීයන්ට තව දෙයක් කළා ඕම් ගිහින් ඉන්නවා මම සත්තු මරන්නේ ඔයා සත්තු මරන්නේ නැතිව වැත් අති ඔයා විසින් නමුත් ඒකට අවශ්‍ය කරන හැමදේම කරලා තියෙනවා ඒ පාපේ ඔයාට ලැබෙනවා ඉතින් පුතේ අපි බුදුදහමත් එක්ක කටයුතු කරනකොට හැම වෙලේම දැන් මේ අපිට දැන් මදුරුවට කොහොම ගහනකොට අපිට හිතෙනවා මේ ගැවෙන්නේ කෙනෙක්ගේ ලේ එයා ජීවිතයක් ඒතර මම මේ ජීවිතයක් නැති කරේ ආන් මේ වගේ හිතන්න පුළුවන් වෙනවා නේද අපිට හිතා ගන්න පුළුවන් අපි ජීවිතේ හැමදාම අපි ගැන හිතන දවසට අපි ගැන ආපස්සට කල්පනා කරන වෙලාවක මම සත්තු මරලා නැහැ මම ඒක පාපයක් කියලා දැනගත්ත දවස ඉඳන් මම වෙනස් වුණා මම කිසිම ජීවියෙකුට හානියක් කරලා නැහැ ඔයා මේ ප්‍රාණඝාතයෙන් ගැලකෙනවා කියන සිල්පදේ රකින්නවා නම් උඩා කිවසීමක් නැති වුණාම තමයි ඔය සත්තු මැරෙන වැඩේ වෙන්නේ එහෙම වෙනවා නම් පුතේ මුළු ලෝකයටම අපේ දානය දුන්නා වගේ මුළු ලෝකයටම ජීවිත දානය දුන්නා වගේ මොන තරම් පිනක්ද නේද නපුරු කොට කියනລະද වචන ඉවසන්න ඕන තරහ ගිහින් ඔන්න ඕන ගොඩාක් වචන කියන අය ඉන්නවා ඕන් ඉතින් කමන්නේ එයා මට බැන්නට මට මොකද මගේ ඇහෙන්නේ නැහැ වගේ ඉන්න සමහර අය එහෙම ඉන්නවා ඇහෙන්නේ නැහැ වගේ කොච්චර බැන්නත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්න ඒක ඉවසන්න ඕනේ ඒ විදිහට ඉවසුවේ නැත්නම් පුතේ ඔයත්
එකටක කියාගෙන ගියොත් මහා ලොකු අනර්ථයක් සිද්ධ වෙනවා. ඒක ඊට පස්සේ නතර වෙන්නේ වචන හොමාරුවෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මහා ලොකු රණ්ඩුවක් වෙනවා. ඒ රණ්ඩුව මිනි මෙරුවක් වෙලා නතර වෙන්න පුළුවන්. ඔන්න මුදී බුද්ධ කාලයේ ආරණ්‍යයේ එක්තරා භික්ෂුවක් හිටියා. මේ භික්ෂුවට බඩේ අධික වේදනාවක් ඇති වුණා. ඒ වෙලාවේ දැන් අනිත් ස්වාමීන් වහන්සේලා අමතන මේ භික්ෂුව කිව්වා මට අධික වේදනාවක් තියෙනවා. ඒතකොට යාළ කිව්වා ඉවසන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන දුකයි. ලෝකේම තියෙන දුක මත හැම දෙයක්ම දුක. එතකොට මේ දුක් බව, දුක් සහිත බව ලෝකයේ තියෙනවා. අනාත්මයි. ඒ කියන්නේ මාතය මගේ කියලා ගන්න බෑ. මේ කිසි දෙයක් ඔයා හිතන ඔය ෆෝන් එක මගේ. අම්මා මගේ. නේද? මේ පූස් පැටියා ගෙදර ඉන්න මගේ. ඈ මේ කාර් එක මගේ. මේ ලැප්ටොප් එක මගේ. මේ පොට්ටික මගේ. ඔය මොනවා කිව්වත් ඕවා මගේ කියලා අල්ලගෙන ඉන්න බෑ. අහිමි වෙනවා. අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. ඔවා කොච්චර අල්ලගෙන හිටියත් ඔවට ස්ථීර පැවැත්මක් නැහැ. එතකොට ඔවා අහිමි වෙනවද නැද්ද? එතකොට අහිමි වීම නිසා නිතර මොකක්ද ඇති වෙන්නේ? දුක. මෙන්න මේ ලෝකයේ තියෙන මේ තුන් ලක්ෂණය, මේ ත්‍රි ලක්ෂණය හොඳට මෙනෙහි කරන්න කියලා අර භික්ෂුන් වහන්සේලා මේ උදරයේ තියෙන අවේදනාවක් සහිත භික්ෂුවට කියන දැන් යා හොඳට ඉවසනවා. ඉවසා ඔවා මෙනෙහි කර කර දැන් බඩේ අමාරු ඉඳලා අපි නම් ඉදී. ඈ ඕන් දැන් අන්තිමට මොකද උනේ? මේ බඩේ තියෙන බඩවැල් ඔක්කොම පැලිලා එළියට ආවා. අපිට අපි නේද අපිට මේ චූටි බඩේ අමාරුවක අම්මේ ඉන්න බෑ. ඉන්න බෑ මට බඩ රිදෙනවා. කොට්ට බදා ගන්නවා. බිම වැටෙනවා. අම්මා පස්සෙන් යනවා. ඉවරයන්නේ. අම්මට කනක් ඇහෙන්නේ නැහැ. අපි පොඩි හැල් ලඩක් ඇදුණා ගෙදර. ඉතින් බලන්න මේ භික්ෂුන් වහන්සේ එහෙම ඉවසිවසා ඉවසිවසා සම්පූර්ණ බඩ පැලිලා එළියට මේ බඩවැල් ටික ආවමත් අහනවා. මං ඉවසුව ඇතිද කියලා. එතකොට අර භික්ෂුන් වහන්සේලාගෙන තව ඉවසන්නේ. යහපත් කෙනෙක් වෙන්න අර අපි කියන්නේ හැදෙන කෙනාව අපිට හොඳට අඳුර ගන්න පුළුවන් නේද? හැදෙන ගහ දෙපෙත්තෙන් දනේ කියලා කියන්නේ. හැදෙන ගහ කොහොමද හැදෙන්නේ කියලා අපිට අර දෙපෙත්තේ තේරුම් යනවා. ඒක නිසා ඔයා හරියට හැදෙන්න ඕනේ. නිවසේ ඉඳන්ම ඉවසීම හරි ගස්සගෙන යන්න ඕනේ. එතකොට තමයි මහා සමාජයට කවදා හරි යන දවසට ඔයා බොහොම ඉවසිරිවන්ත කෙනෙක් වෙන්නේ. පාරමිතා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන මේ පාරමී ධර්ම 10ක් තියෙනවා. මේ අතර ඉවසීමත් එක පාරමිතාවක්. පුතේ මේ බෝසත්වරුන්ට තියෙන මේ කරන පාරමිතා අපිට හිතන්නවත් බැහැ. අතපය හතර හොන්දි කපලා දැම්මත් ජීවිතේ විනාශ වුණා. විනාශ කරලා දැම්මත් ඉවසනවා. පුළුවන් දෙයක්. ඔයාට මේ කොණිත්වත් වයිවසයිද? දැන් ඕම් මං ඇවිල්ලා කොණිත්. ටීචර් මං ටීචර් දෙන්නම්කො වැඩේ ටීචර්. ටීචර් පාර යනකොට හරි මම මේ ටීචර් ටීචර් තල්ලු කරනවා මඩවලකට. ඕම්ම හිතන්න පුළුවන්. මොකද ඇයි අර ඉවසනවා. ඉවසන්නේ ඇයි මේ මොහොත ටීචර් ගහන්න බෑ. ඇයි? ඔයා බලවත් නෑ ටීචර් තරම්. ඒකට ඔයාට මට ගෞරව කරන්න වෙනවා මම ගුරුවරයා නිසා. මාව අමතක කරන්න ඔයාගේ පාසලේ ගුරුවරයෙක් මතක් කරා. හරි. එයාට ඔයා ගරු කරනවා. දැන් මේ ඉන්න මොහොත් කරගන්න විදිහක් නෑ. දැන් ඉවස ඉවස ඉන්න. මම ලොකු වෙනවා. ඒ ලොකු වෙනවනේ. ලොකුනම් පස්සේ වැඩක් කරන්නම් ඔය සර්ට. හරි ටීචර් තරම්. මාව කොණිත්තර මට ගැහුවා. නෑ. අසවලා මට බැන්න ගැහුවා කියලා ඕම අයිය තියාගෙන තමයි ඉන්නේ. ඕම මොම 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 වෙලා පුතේ අවසානයේ මොකද වෙන්නේ? ඔය ඉවසීම නැති හින්දා මහා අනර්ථයක් ජීවිතේට කරගන්නවා. ඒ ඔයා ඉවසන්නේ එයාගේ බලවත්කම, එයා ටීචර් හින්දා නම්, එයා සර් හින්දා නම් තේරුමක් නැහැ. ඔයා ඉවසන්න ඕනේ අවබෝධය. මේක කමන්නේ මට දනුමත් දුන්නේ මගේ වැරැද්දට. මට මේක පැහැදිලි කරා. මට හොඳ දෙයක් කියලා දුන්නේ. මගේ ගුරුවරයා මට මොනතරම් ආදරෙයිද? මට පහරක් ගහලා හරි මාව හදාගන්න නේද මේක කරේ කියලා ඉවසන්න පුළුවන් කමක් වාට තියෙනවා. එහෙම නැති කෙනාට මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන එක නම් පුතේ හීනයක්. ඒ වගේ මාන අධිකයට මේ ධර්මය යන්න බෑ ඉස්සරහට. තමන් ගැන තියෙන මානෙ දුරු කරගෙන ඕනි ඉස්සරහට යන්න. මේ බෝසත්තුරුන්ගේ මේ පාරමිතා අතර මේ කන්ති කියන ඉවසීම කියන පාරමිතාව තියෙනවා. කකචූපම අවවාදය. බුදුරජාණන් වහන්සේ පුතේ ඉවසීමෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අවවාදයක් දෙලා තියෙනවා. මේකට කියනවා කකචූපම අවවාදය කියලා. ඒකෙදි කියනවා මහණෙනි,
කවුරුහරි නීච කියන්නේ පහත් හොරු රැලක් අල්ලගෙන ගිහින් දර කොටයක් පලන්න වගේ කීයතකින් තමන් ගැට ගහලා පලන්නවා නම් දෙකට ඉරද්දිව මේ හොරු ගැන කුංචි හරි තරහක් වෛරයක් ආවනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අමතක කරා උන්වහන්සේ කියපු දේ අමතක කරා කියලා බය වෙන්න ලැජ්ජාවට පත් වෙන්න කියලා පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ ඉවසන්න කියලා තමයි කියන්නේ. දෙකට පැලුවත් අල්ලගෙන ගිහින් කවුරු හරි කෙනෙක් දර කොටයක් ඉරනවා වගේ කීයතකින් ඉරුවන් අර කරන කෙනාගෙන වෛරයක් හිතන්න එපා. ඉවසන්න. ඒ වෛරය ඇති වෙන්න දෙන්න එපා. මොන තරම් මේ ධර්මය ලෝකයට වැඩ පිණිස කටයුතු කරන ධර්මයක්ද? මොන තරම් ආශ්චර්යමත් ධර්මයක්ද? බලන්න වෙනත් අපි දකින්න සමහර මිත්‍යා ආගම් වල තියෙන්නේ ගැහුවොත් ගහන්න, බැන්නොත් බනින්න, කරොත් කරන්න නේද? ආන් ওই විදිහ. නමුත් බුදුදහම මොන තරම් සුන්දර ධර්මයක්ද? ඉතින් පුතේ මේ දේවල් වාගේ ජීවිතේට ඉතාම වැදගත් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් කන්ති පරමං තපෝ, ඒ කියන්නේ ඉවසීම තාපස ගුණයක් විදිහට ධර්මයේ පැහැදිලි කරනවා. පුතේ ඉවසීම පැහැදිලි කරන මේ හොඳම අවස්ථාව තමයි මේ ශාන්තිවාදී තාපසය. ඒ කියන්නේ මේ කන්ති පාරමිතාව සම්පූර්ණ කරපු ආත්මය තාපසයෙක් කියලා. මේ ශාන්තිවාදී කියන තාපසයෙක් කියලා අපේ බෝසතාණන් වහන්සේ ඉපිදෙනවා. එතකොට ඒ කාලේ මේ කලාදුක් කියන රජතුමාගේ වියනක තමයි උන්වහන්සේ ඔන්න ගිහින් භාවනා කරමින් ඉන්නවා. දවසක් මේ කලාපු රජු තමන්ගේ අගමෙහෙසිවරු ගොඩාක් ඉන්නවනේ අගමෙහෙසිවරු රජ කෙනෙකුට. මේ පිරිසක් එක්ක අන්තපුරේ ඉන්න මේ විසෝරු පිරිසක් එක්ක මේ උයනේ ඇවිදවිද ඉඳලා දැන් ඔන්න නිදිමතක් එනවා. ඒ ඇවිල්ලා අර එක කාන්තාවකගේ උකුලේ ඔළුව තියාලා නිදා ගන්නවා. අපිත් අම්මගේ උකුලේ ඔළුව තියන්නේ ආන් ඒ විදිහට ඔළුව තියලා නිදා ගන්නවා. එතකොට අර අනිත් පිරිස දැන් රජතුමාට නිින්ද ගියා නේද කියලා බලලා අර ශාන්තිවාදී තාපසතුමා ළඟට ගිහින් බණ අහනවා. හරි සතුටින් ඉන්නවා. දැන් අරයා විතරක් අර රජතුමා හින්ද දැන් ඉර වෙනවා. එයාට තරහ ආවා. එයා කල්පනා කරා හිටපල්ලා හොඳ වැඩක් කරන්න එකට ඇවිල්ලා තනියෙන් වැඩ ටික කරගන්නවා කියලා හිතලා අර අකුල හොලවල රජතුමාව හැරෙව්වා. ඊට පස්සේ ඕන්නකෝ අරයා මේ මහා බලගත් කෙනෙක්, පිරිදි තියෙන කෙනෙක්, වශී කරගෙන ඔබගේ අගමෙහිසුර ඔක්කොම වශී වෙලා. ඕන්න දැන් රජතුමාට තරහා. රජතුමා කරුණු හොයලා බලන්නේ නැතුව මේ තාපසතුමාව ගෙන්නලා ඕන්න කස පහරවල්. කසෙන් තරද්දි මේ තාපසතුමා ගෝ මට මෙහෙම කරන අනර්ථය කරන හැමෝටම යහපතක් වේවා. මෛත්‍රී වේවා කියමින් නිවසු. ඕන් ඊට පස්සේ රජතුමාට තරහා ගියා. එක අතක් කැපුවා. ඒත් මේ තාපසතුමා කියනවා මගේ අත කැපුවා රජතුමාටත් මේ කපපු අයටත් හැමෝටම මේ අපතක් වේවා. ඕන් ඉවසනවා. මේක හිතා ගන්න බෑ. දැන් අපිට නම් හිතන්නවත් බෑ. ඊට පස්සේ අනිත් අතක් කපනවා. ඒත් එහෙමයි. රජතුමාට යකාරුඩ වෙලා දැන් රජතුමා ඊට පස්සේ කකුල් කපන්න ගත්තා. කකුල් දෙකම ওই විදිහට කැපුවා. ඊට පස්සේ නාහය කපලා දැන් ඕන් යන්තම් කඳ කෑල්ල විතර ලේ වැගිරි වැගිරි හිතා ගන්නත් බැරි තරම් බොහොම බලන්න බැරි තරම් මහා භයානක දර්ශනයක් වෙන්න පුළුවන්. අපිට ඒක හිතින් මවන්න පුළුවන්. කකුල් හතර කකුල් දෙකයි අත් දෙකයි කපලා නාහය කපලා ඉන්න කෙනෙක් ගැන නේද? ඕන් ඊට පස්සේ මොකද වුනේ? පපුවට තියලා කෙල්ලකින් යන්න. ඒ අනින මොහොතේදීම තාපසතුමා ඒ වෙලෙත් මෛත්‍රී කරා. වෛරයේ සිටවිල්ලක් තරහක් නැතුව ඉවසුවා. ඊට පස්සේ මොහොතෙම මෙරිලා පුතේ බ්‍රහ්මලෝ ඉපදුනා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් බලන්න අපිට පුළුවන් ද එච්චර ඉවසන්න. අපිට මේ සමාජයේ තියෙන සරල කාරණාවක දිවත් ඉවසගෙන ඉන්න බැරි අපි. මේ අතපය අතරන්දි කපලා මේ විදිහට කරද්දි ඉවසයිද? එකම එක වෛරී සිතුවිල්ලක්වත් ඇති නොකරගෙන ඉවසුවා. මොන තරම් ඉවසීම වැදගත්ද? බුද්ධත්වයේ උදෙසා පාරමිතා පුරා දීවසීම පාරමිතාව. බලන්න ඉතින් අපි ඉවසීම යම් මට්ටමකට හරි ප්‍රගුණ කරගෙන යනවා නම් අපිට මොන තරම් පිනක් ලැබෙනවද? කුසලයක් එකෙන් සකස් වෙනවද? ඒ වගේම තමයි පුතේ මේ බලන්න නහි වේරෙන වේරාණි සම්මද්දීත කුදාචන කියලා ධර්ම පදේ සඳහන් වෙන්නේ මේ ගාථා වෛරෙන් වෛරේ නොසංසිදේ. අවෛරෙන්ම වෛරේ සංසිදේ. චද්දන්ත ජාතකේ චද්දන්ත දාජාතකේන පුතේ බුදුරජාණන් වහන්සේ කොච්චර ඉවසෝද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේ මේ චද්දන්ත කියන ඇත් රජු වෙච්ච කාලෙදී මේ විෂ පෙවපු ඊයකින් ඔන්න මේ එතාව මරන්න මේ වැද්දෙක් කටයුතු කරනවා. ඊට පස්සේ මේ වෙලාවේ තරහ ගන්න නැතුව ඉවසීමේ යහළුව නුඹ කිනම් ප්‍රයෝජනයක් නිසා කාගේ ඌමනාවකට මට මේ ඊතල වලින් මිද්දද? ප්‍රිය වචනෙන් කතා කරේ. දැන් අපිට එහෙමනම්
පොඩි දෙයක් කරලා අපි ප්‍රිය වචනේ මොකද මොකද වෙලා තියෙන්නේ මොකද මේ මට මේ බෑනින් යන්නේ යාළු වගේන් එහෙම නේ අහන්නේ බුදු කෙනෙක් මේ බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරන කාලයක මේ ආත්මේ බලන්න මොන තරම් ලස්සනට කතා කරලාද බොහොම ප්‍රියව කතා කරලා තියෙන්නේ ඉවසීමෙන් කතා කරලා තියෙන්නේ එතකොට මේ රජ කෙනෙක්ගේ මේ දේවි කාශි කියන රජුගේ දේවියට මේ දලුව මනා වෙලා ඒක නිසා යාවේ කියලා කිව්වහම සවනක් රැස් රැස් විහිදෙනවා මොකද මේ බුදු කෙනෙක් ඉන්නේ පෙරුම් පුරන බෝසත් ආත්මය මේ රැස් විහිදෙන දල දෙක කපා ගන්න කියලා ඉඩ දුන්නා අපි නම් කරයිද අපිට මේ අපේ මේ මොන හරි අවයවයක් කපා ගන්න කාපිට ඉවසන් ඉන්න පුළුවන් ඒකෙනත් එක්ක ප්‍රිය උපදවන විදිහට කතා කරන්න පුළුවන් අපිට හිංසා කරන්න දෙනවා කියලා හිතලා බලන්න බුදු කෙනෙක්ගේ ස්වභාවය බුද්ධත්වයේ උදෙසා පුතේ මේ වගේ අපමණ කැපකිරීම කරලා තියෙන. ඉවසීම කියන එක බුද්ධත්වයේ කරා කොච්චර බලපාලා තියෙනවද? එතකොට අපේ සංසාර ජීවිතයේ මේ ඉවසීම මොනතරම් වටින ගුණධර්මයක් වේද? පුද්ගල සිත තුළ ජනිත වන කෝපය පුතේ හරියට ගස් බෙණයක් තුළ සැඟවී සිටින විෂකූර සර්පෙක් වගේ. කෝටුවකින් එන්නොත් ඌට අග්ගාල හිස ඔසවලා පැනලා අපිට දෂ්ට කරනවා. ඒ වගේ මරණය වගේ නැත්නම් ලෙඩ දුක් වෙලා සදාකාලිකම රෝගී වෙලා මේ වගේ දරුණු තත්ත්වයක් අපිට උදා වෙනවා. කෝපයත් ඒ වගේ. පෘථග්ජන මිනිසුන් නුරුස්සන අරමුණක් ආව ගමන් කෝපය හටගෙන වහා කෝපාවිෂ්ඨ වෙලා කටයුතු කරනවා. පරුෂ වචනෙන් බැනවැදලා පහර දීලා නේද? ඔන්න ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රතිමල්ලවයට මොනවා හරි ප්‍රශ්නයක් කියලා යා මැරුණට අපිට ඇති වෙන ලාභයක් නැහැ. අපි අර තරහගේ ඉවසන්න බැරුව කරගත්ත දේ නිසා අපි මෙලෝ වශයෙන් ජීවිත කාලෙ විඳවලා මැරුණ ගමන් අපායට ගිහලා කල්ප ගානක් නිරයන් වල පිහිටේ දුක් විඳිනවා. එතකොට බලන්න ඉවස ගන්න මොහොතක් බැරි කෙනා මොනතරම් අසරණ වෙනවද සංසාරේ. මජ්ක්‍ධිම නිකාය පොතේ මෙන්න මෙහෙම දැක්වෙනවා. යමෙක් මහ පොළොව සමග උරණ වී ආයුධයක් ගෙන ඒ කපන්නේ විනාශ කර දමන්නේ මාදී වශයෙන් සිතා මහ පොළොවට පහර දුන්නත් මහ පොළොව අකම්පිත නොසලී සිටිනවා. අපි මේ හිතන මහ පොළොව ඉවර කරනවා මම මේ පොළොව කපනවා පෙරලනවා කියලා හිතලා පෙරුවට ඉවරයක් වෙනවද නැහැ. කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ විදිහටම ඔහේ නිශ්චල ස්වභාවයෙන්ම තියෙනවා. එසේම යමෙක් අහස සමග උරණ වී කන්දක් උඩට නැගී අහස අඳුරු කිරීමට යම් කළු පාටක් කාලයක කළත් අහස දුර්වර්ණ වෙන්නේ නැත්නේ. මම මේ අහස නිල් පාට නැති කරනවා. මට තේින්න බෑ මේ නිල් පාට කියලා. අහසත් එක තරහ වෙලා වොන් අහසේ පාට කළු කරනවා. කළු කරලා දානවා. කැත කරලා දානවා කියලා කියන මේ කන්දක් උඩ නැගලා තින්ත පොඩ්ඩක් අහසේ ගෑවා කියලා අහස දුර්වර්ණ වෙද? ගාන්නක් නෑ. හිතුවත් මේකම ගෑවා කියලා මුළු අහස දුර්වර්ණ වෙනවද? එහෙම වෙන්නේ නැහැ. මෙසේ මහ පොළව හා අහස මේ අන්‍යයන් වනින බැනුම් කරන අවමන් හමුවේ කිසිත් නොතකා සිත නොසෙල්වී තබාගත හැකිනම් ඒ සැබෑ ඉවසීම බව තමයි පෙන්වා දෙන්නේ. එතකොට මේ අපිට ඉවසීම මොන තරම් වැදගත් දෙයක්ද කියලා තව තව පැහැදිලි කරන අවස්ථාව. එතකොට අපි මොන තරම් ජීවිතේ ඉවසන්න ඕනේද? දැන් ඉවසන නැති ටික අමතක කරමු. අද ඉඳ ඉවසමු නේද? අපි කරගත්ත දේවල් දැන් අපිට වෙනස් කරන්න බෑ. මලට තියෙනවා පුතේ පෙළ පොතේ තියෙන ඉවසීමෙන් ලැබෙන ආනිසංස පහක් ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඉවසන තැනැත්තා බොහෝ මිනිසුන්ට දෙවියන්ට පමණක් නොව අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාපයි. ඉවසන කෙනා පුතේ මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන්ටත්. දෙවියන්ට විතරකුත් නෙවෙයි අපි දන්නා ප්‍රේත භූත යක්ෂ කීකිය අමනුෂ්‍යයෝ ඉන්නවා. දැන් මේව බොරු නෙවෙයි. බුදුදහමේ මේව පැහැදිලිව කියනවා මෙහෙමයි ඉන්නවා. මැරුණාට පස්සේ මේ වගේ ලෝක වලට වැටලා අනන්ත දුක් විඳින්නවා ඉන්නේ නැතුව පින් කරලා සුගති ලෝකෝ දිව්‍ය තලවල ඉපදෙන්න කියලා තමයි පැහැදිලි කරන්නේ. මොකද නිවන ළඟා කරගන්නකම් මේ දුක්ඛිත තැන්වල ඉපදුනොත් ඔබට නිවන තවත් දුරට යන නිසා. නැතුව ගිහින් මේ දිව්‍ය ලෝකෙටලා සැප සම්පත් විඳින්න කියලා බෞද්ධ ආගමේ උගන්වන්නේ නැහැ. නිවන දුර වැඩි වෙන නිසා ඔබට නිවනට යන පාර දිගු වෙන නිසා තමයි සුගතියට යන්න වැඩ කරගන්න කියලා කියන්නේ. එතකොට පුතේ මේ හැමෝටම ඔබ බොහොම ප්‍රිය කෙනෙක්. හැමෝම කැමති කෙනෙක් කරන පුදුමයක් නේද? ආශ්චර්යයක්. එතකොට හැමෝම ඔයාට උපකාර කරනවා. සමහර කෙනා මේ ළමයාට කළු කුමාරයෙක් දිස්තියලා ඉන්නේ. එක්ක මේ ළමයාට මේ ඉගෙන ගන්න බැරි වෙලා තියෙන මොකක් හරි දෝෂයක්. යක්ෂ දෝෂයක්. දැන් මේ දෝෂේනවද හරියට ඉවසන කෙනා? දෝෂෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ. එතකොට හැමෝගෙම උදව් ලැබෙනවා කියන්නේ යාට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා, සමාජ ඉහළ තැනකට යන්න පුළුවන්. හැමෝගෙම ආදරේ ආශිර්වාදේ ලැබෙනවා.
සතුරන් නැති මිතුරන් බහුල කෙනෙක්. ඉවසන කෙනාට සතුරු ඇති වෙනවා හරි අඩුයි. තරහකාරයෙක් බොහොම ඉක්මනට මිත්‍රයෙක් වෙනවා. ඇයි ඉවසලා? මං වෙනුවෙන් ඉවසපු කෙනෙක්. මෙයා මට සමාව දුන්නා. මං අර වැරද්ද කළා, අච්චර වැරද්දක් කළා මට සමාව දුන්නා. මොන තරම් වටින කෙනෙක්ද? එහෙම කියලා හැමෝම මිත්‍රයෝ වෙනවා. එතකොට සතුරු නැති තරම්. අපරාධ වලින් තොරව සාමකාමී සහජීවනයෙන් කල්ගත කරන්න වෙනවා. ඉවසන කෙනා අපරාධ කරන්නේ නැහැ. මං කිව්වා වගේ අන්තිම මොහොතට ඇවිල්ලත් එයා ආපහු ඉවසනවා. තරහ ගිහින් කේන්ති ගිහින් ඉවසීම නැතුව වැරදි වැඩ කළා ජීවිතේ නාස්ති වෙන තැනට වැඩ කරන්නේ නැහැ. මරණාසන්නේ මුලාවට පත් නොවි ප්‍රසන්න සිතුවිලි වලින් පිරුණු අයකු ලෙස කලුරිය කරනවා. ඒ කියන්නේ මරණාසන්න වෙලාවේදී අපේ හිත මුලාවට පත් වෙනවා පුතේ. ඒක සාමාන්‍ය ස්වභාවය. හරියට පින්දහම් කරගෙන බොහොම ධාර්මිකව ජීවිතය ගත කරා නම් එයා මැරෙන වෙලාවේදී මේ සිහි මුලා වෙන්නේ. සමහරුන්ට සිහියක් නැහැ. සමහරුන්ට මතක් වෙන මොකද කරපු එකම එක වැරද්ද. අම්මට බැනපු එක. තාත්තත් එක්ක රණ්ඩු වෙච්ච එක. මොනවා හරි බඩු පොලේ ගහලා අම්මට තාත්තට රිද්දපු අවස්ථාව. කොහොම මතක් වුණත් ඉවරයි. තරහ යන්නේ කොච්චර වුණත් මැරෙන මොහොතේදී දැනෙන වේදනාවත් එක්ක මිනිස්සු નિરાයාසයෙන්ම තරහට කේන්තියට පත් වෙන ඉවසන්න බැරි වෙනවා. ඒ වෙලාවේදී හිත මේ මුලා වෙනවා. දැන් විකාර දේව තම ඔළුවට එන්නේ. වැඩකට නැති දේවල් මැරෙන මොහොතේදී හිතෙනවා නම් ඔයාට යහපත් දෙයක් කරපු යහපත් දේවල් ටික හිතා ගන්න පුළුවන් වෙන්නේ ඔය ඉවසපු කෙනෙක් වුණොත් විතරයි. ඉවසීමක් නැති කෙනාට ඔය කිසි දෙයක් නැහැ. ඔබ දෙයක් කරපු යහපත් දේකුත් නැති තරන්නේ. කරලම තියෙන ඉවසීමක් නැතුව කරපු වැඩ ගොඩක් විතරයි. පව් කන්දක් විතරයි. යනකොට පව් කන්ද ගොඩ ගහ ගන්න දෝ පින් ටිකක් වැඩිපුර අරගෙන යන්න පුළුවන් වුණොත් පුතේ මග වියදම් වලට ලේසි. ඒ කියමු සුගති ලෝකවල ඉපදිලා මේ බුද්ධ ශාසනයේ තියෙන මේ ධර්මය අවබෝධ කරගෙන අපායකට වැටිලා ප්‍රමාදී වෙවි ඉන්නතු ඉක්මනින්ම මේ ලෝකෙන් එළියට යන්න පුළුවන් නම් ඉක්මනින්ම නිර්වාණය කරා යන්න පුළුවන් නම් මොනතරම් ලාභයක්ද. ඒක නිසා මේ මරණාසන්න අවස්ථාවේදී වාට පහළ වෙන මේ සිත ඔයාගේ ඊළඟ ජීවිතයේ කෙරෙහි ප්‍රබලව බලපානවා. කොච්චර පින් කරපු කෙනෙක් වුණත් අන්තිම මොහොතේ වැඩකට නැති දේක් මතක් වුණොත් විනාශයි. සමහර එක අවස්ථාවක උදාහරණයක් තියෙනවා. මහ නරක මිනිස්සේ හොරු රැලක් එක්ක එකතු වෙලා හොරකම් කරලා රජතුමාට අහුවෙනවා. හොරු 500කට එකතු වෙනවා. රජතුමා කියනවා මේ හොරු 500ම මේ 500 එක්දෙනෙක් දැන් අර නරක කෙනත් ඉන්නවා එතන. දැන් ඒගොල්ලන් හොරු රැලට එකතු වෙච්ච අලුත් කෙනා. දැන් රජතුමා කියනවා මේ හොරු 500 එක්දෙනාම මරන්න කියලා. වදගයට බෑ කියනවා. මෙච්චර ගොඩක් මිනිස් මරන්න වදගය කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ රජතුමා කියනවා මෙතනම ඉන්න කෙනෙකුට පුළුවන් 500 දෙනා මරන්න. එක්කෙනෙකුට එතකොට අභය දාණය, ජීවිත දාණය දෙන්න. වහාම අලුතෙන් හොරු රැලට එකතු වෙච්ච බුද්ධයලා ඉදිරිපත් කළා ඕම් මරණ 500ක් මරණ. ඊට පස්සේ රජතුමා එයා වදකිය කරනවා ඕම් ඕම් අවුරුදු 20ක් 30ක් වදක කමේ ඉඳලා මිනිස්සු කෝටියක් දැන් දහස දහස් ගන්න රජතුමාට තරහා ගිහම 500ට 1000ද ගෙනල්ලා බේරි කබේරි කපලා දාන ඉස්සර එහෙමයි. ඒ මේම පව් කරලා කරලා දැන් ඕන්න දැන් පණ නැහැ වයසට ගිහින්. ඊට පස්සේ මිනිස්සු මරා ගන්න බෑ. කඩුවෙන් දෙතුන් පාරක් කොටන්න ඕනි මරන්න. එහෙම බෑ. සාමාන්‍යයෙන් පුතේ රාජනීති අනුව ඒ කාලේ මරණයක් කරත් එකවර කඩු පහරින් මරන්න ඕනි බේල කපලා. මේක නිසා රජතුමා මෙයාව අයින් කරනවා. වෙන කෙනෙක් ගන්න. මෙයාට දැන් බෑ. මෙයාට මිනිස්සු මරන්න බෝ. දැන් පුරුදු වෙලා. දැන් ඉවසILLන්නේ දැන් මේක නතර කරන්න බෑ කොහොම හරි ගිහින්. වෙන කොහෙද මන්තර ගුරුකම් කරන තැනක නතර වෙලා මන්තරයක් ඉගෙන ගන්නවා. මතුරුපු ගමන් මැරේ. ඕන්ද රජතුමාට ඇවිල්ලා කියලා ඕන්න දැන් මන්තරෙන් තමයි මිනිස්සු මරන්නේ. කොහොමත් මිනිස්සු මර මර ඉන්නේ. දැන් ඔන්න මරණ ආසන්න වෙලා ගෙදර වැටිලා දැන් හොඳටම අසනීප වෙලා දැන් කර කියා ගන්න දැන් ගෙදර වැහලා කෑ ගහන මේ වෙලාවේදී සැරියුත් හාමුදුරුව පින්න පාත් වැඩිනවා. ඊට පස්සේ උන්වහන්සේට පැහැදිලිවන මේ මිනිස්සයා මහා නරක කෙනෙක්. ගොඩාක් නරක වැඩ කරපු කෙනෙක්. මං යන්න ඕනේ ගිනි දැල් මතු වෙනවා කියලා කෑ ගහන මේ මිනිස්සයා. ගේ වටේ ගිනි ගන්නවා කියලා කෑ ගහනවා. එතකොට සැරියුත් හාමුදුරුව දැන් ඔන්න මේ වෙලාවේදී මේ පුද්ගලයා ඉන්න තැනට ලෙඩ ඇදගාවට එනකොට මේ කෙනාට කේන්ති යනවා. මේ මොකද මේ ශ්‍රමණේ මේ කට හොඳ වැඩක් කරන්න ඕන කියලා අර මන්තරේ මතුර ගන්න හද. මැතිරුවට මුකුත් වෙන්නේ නෑ. පුදුම හිතෙනවා. දැන් මේ මන්තරේ මතුරපු ගමන් මිනිස් මැරෙනවා. කල්පනා කරා මෙයා පින් සහිත කෙනෙක්. මෙයා හොඳ කෙනෙක්. මොකද්ද කියන්නේ කියලා බලන්න ඕන. ඊට පස්සේ සැරියුත් හාමුදුරුවෝ බණ දේශනා කළා. ඊට පස්සේ මට පැහැදීමක් ඇති වෙනවා. ඕන් ඊට පස්සේ ගෙදර නෝනාට කෑ ගහලා කියන මට ඔය පුතික හරි කමන්නේ මේ උත්තරේ පූජ කරපල්ලා මං ඉස්සරහම ඕම් පූජ කරනවා. ඊට පස්සේ සැරියුත් හාමුදුරුවෝ තිසරණේ පිළිහිටලා පන්සිල් ගන්න කියනවා. අද ඉඳන් ප්‍රාණඝාතය කරන්න නැතුව මේ මොහොතේ ඉඳන් ඔයා හොඳ කෙනෙක් වෙන්න කියලා.
सुगति බලන්න බුදු කෙනෙක් ඔබට මොන තරම් අනුග්‍රහය කරලාද අන්තිම මොහොතේ හරි උදව් කරලා ඒකයි කියන්නේ මරණාසන්න මොහොතේ පහළ වෙච්ච හිත තමයි යාට බලවත් වෙන්නේ එතකොට ඉවසීමක් නැතුව කරගත්ත පාපයක් ඔබට මතක් වුණ සිහි විකල් වෙලා කෑ ගගා ගිනි දැල් මතු වෙනවා අරන් පේනවා මේ එලි පේනවා මේම මෙහෙම මා වැදගෙන යනවා පේනවා කිව්ව කෑ ගන්න මිනිස්සු ඉන්නව මරණ වෙලාවේ පුතේ ඒ වෙන්නේ එයා කරගත් අකුසල් ටික යාට මතක් වෙනවා සිහිය පිහිටව ගන්න බෑ යහපත මම තිස්සරණ මගේ බුදුහාමුදුරු කියලා හිතන්න බෑ සම්පම් පහේ ගමනීය මේ හැම දෙෙම හැරදා පියන්න මොනි එතකොට පුතේ අපි මැරෙනවා කියලා දැනගෙන නම් ජීවත් වෙන්නේ මැරෙන කොට අරගෙන යන්නේ අපි කරපුවා කියලා දැනගෙන නම් අපි ජීවත් වෙන්නේ මොන තරම් හොඳට ඉන්න ඕනේද මරණින් පසු දුගතිගාමී නොවි සුගතිගාමී සුගතියේ ඉපදෙනවා අපි දන්නවා දිව්‍ය ලෝක හයක් ගැන කතා කරන්නේ මේ සුගති ලෝක मेरे अप्रमाण सर्प मनुष्य लोके सुगति लोके अपायन मनुष्य लोके अपाय अपाय वगे पुते मे इव सीम कोयागे जीवित मेलो विरा पर लोके इव सीम निरंतर वटिन गुण धर्म පුංචි දෙයතනෙන් පොඩි තැනින් පොඩි පුංචි සිදුවීමකින් නම් ඔයා ඒක ඇති කර ගන්න ඕනේ. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඉවසීම පුරුදු කරගන්න එක හැම ලේසියෙන් කරන්න බෑ. භාවනා කරලා බුදුන් ඇඳලා දෙමව්පියන්ට ඇඳලා ක්‍රමක්‍රමී වැඩිහිටියන්ට ගරු කරලා දැන් සමහර කෙනෙක් ගෙදරට කවුරුර වැඩිහිටියෙක් ඇවිල්ලා කියනවා මේ දරුවා නම් ටිකක් ඉතින් දැන් කියන දේම අහන්නේ නෑනේ. දැන් ටිකක් කියන දේ අහන්නේ අකි කරු අපි අපිත් එක hina වෙන්නේ දැන් පාර යනකොට ඕම් ඕම් පොඩි දෙයක් කියන්නේ සසරටම ඕක බලපාන්න පුළුවන් ඔයාලේ ඉවසන්න දන්නේ නැත්තම් අර මං කියුවේ නපුරු වචන ඇහෙනකොටම ඒක ඒකෙන් අයින් වෙන්න ඒක ගැන හිතන්න යන්න එපා එතකොට හිතන්න ඕනි ඉවසන්න ඕන මේ මිනිස්සු මට බැන්නට මට මොකද යාළ බයිනේ වෙයාලා මම හොඳ ළමෙක් වෙනවා මං අරක ළමෙක් නෙමෙයි මං කියන්නේ ඉවසන්න ඕන ඒකට වෛර බැඳගත්තු කුතියෝක සසරට බලපානවා වෛරක්කාරය වෙලා නයි පොළොන් වෙලා ඉපදෙනවා ඒගොල්ලෝ ඉපදෙනවා විතරක් නෙවෙයි අර වෛරක්කාර හොය හොයා එනවා ඔය සර්පය වෙලා විස ගෝර සර්පය විස අධික සත්ව වෙලා ඉපදෙන්නේ වෛරයෙන් අර සිහි මුලා වෙලා මැරිච්ච අය ඉවසන් නැතුව වැඩ කරලා අවසානයේදී මැරිලා ඔවුන් තිරිසන් ලෝකෙ ඉපදිලා බුදුම පාපය ගැලවෙන්න බෑ ලේසියකට අර අපායයන් වල වැටුණා තිරිසන් ලෝකෙ नरके असुर लोके प्रेत लोके किन में अपायन हाथर बैठना गोडे मक ने लेसी ऐका या पे क्या ने इवसी में सन सीम लेबे नेत इवसन दाना रुपु युद्ध ऐटे चाय कोडिया की क्या आप यो गिर गाते में पारे दें हाले सब बैं पारे में हुआ है बालम को दें वाले तेर ना लगे